ඔබගේ ජීවිතය සහ අනාගතය සම්බන්ධ නිවැරදිම අණාවක ඉදිරිපත් කිරීමක් සමගින් ඔබගේ මුළු ජීවිතයම ජය ගන්න. රාව ඇස්ට්‍රොලොජි වසන්ත රාජකරුණා. ජ්‍යොතිෂ සහ ගුප්ත ශාස්ත්‍රයේ වසර 25ක පූර්ණ නිපුණත්වයද වසර 13ක රාව ඇස්ට්‍රොලොජි YouTube නාලිකාව සමගින් දෙස් විදෙස් ජන හදවත් තුල නොමකෙන සිහිවටනයක් වූ වසන්ත රාජකරුණා මැතිතුමා සමගින් ඔබේ ජීවිතයේ හරි පාර දකින්න. ව්‍යාපාර නාම, පුජ්‍යල නාම, සුබ නැකත් ඔබගේ ග්‍රහපලවලට මැණික් පැලඳවීම හා සෙත් ශාන්ති වසර 13ක් පුරාවට දේශීය හා විදේශීය ජන හදවත් තුල විශ්වාසයේ ඉහළින්ම දිනාගත් රාවන් ඇස්ට්‍රොලොජි වසන්ත රාජකරුණා දැන්ම අමතන්න ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී වසන්ත රාජකරුණා 077539481 071 2758 9916 ආයිබෝන් තෙරුවන් සරණයි YouTube නාලිකාවේ ඔබගේ රාවන් ඇස්ට්‍රොලොජි YouTube නාලිකාව සමග ඔබ ඒකාත්මික වෙලා ඉන්න මේ වෙලාවේ ඔබට 2023 වර්ෂය තුල මම අමතන්නේ තාම ඉතින් මම ඔබට අද ගෙන එන විශේෂිතම ඒ සුවිශේෂීම ජ්‍යොතිෂ විශේෂාංගය ගැන කතා කරනකොට වසරක 365ක් ගෙවිලා නව වසරක අරුණලු දකින්න අපි පෙරමග සූදානමින් ඉන්න වෙලාවක ජීවිතේ දහසකුත් එකක් බලාපොරොත්තු සිත්හි දල්වාගෙන 2024 වර්ෂය අභිමුව ඉන්න අපි අපගේ ජීවිතය 2024 දී කොයි තැනක තියෙනවද කොයි තැනක රැඳෙයිද අපේ අනාගත ජීවිතය අපිට මොන වගේ තත්ත්වකින් අපිට මුහුණ දෙන්න සිද්ධ වේවිද මේවා තමයි අපි ගෙවෙන හැම තප්පරයක් පාසාම හිතන්නේ අපිට ලබන අවුරුද්ද දැන් මගෙන් විශේෂයෙන්ම අහනවා ඇයි වසන්ත මහත්තයා ඔබතුමාගේ තාම පලාපලේ එලි දැක්වේ නැත්තේ මොකද ඔබතුමා තාම මේ දේවල් කරන්නේ නැති කියලා ඇත්තටම කියනවා නම් ඊටාම අධික කාර්ය බහුලත්වයක් මගේ කාර්ය සාධනයේදී කාර්ය සටහනේදී ක්‍රියාත්මක වෙනවා විශේෂයෙන්ම මම ජ්‍යොතිෂ කටයුතු කරන්නේ ඇත්තටම කියනවා නම් කලින් වෙන් කරවාගත්ත අයට සහ ඒ දින වෙන් කරවාගෙන මාව මුණ ගැහෙන අයට විතරයි නැත්නම් සාමාන්‍ය ජ්‍යොතිෂ කටයුතු කරනවා වගේ අර හැමෝටම ඇවිල්ලා හිතෙන වෙලාවට කරගන්න බෑ මොකද මම ඒ තරමට දෙස් විදෙස් ජ්‍යොතිෂ වැඩ කටයුතු සහ ශ්‍රී ලංකාවේ විවිධ ව්‍යාපාර කටයුතු වල නම් තැබීම ඒ වගේම වාස්තු විද්‍යා කටයුතු ඒ වගේම මගේ පුණ්‍ය කටයුතු සමාජ සේවා කටයුතු වලත් මම නියැලෙන නිසා ඉතින් මට ඇත්තටම අතිශයින්ම කාර්යබහුල තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් මේ ගොඩක් අය අහනවා මේ ඇයි තාම මේ කටයුතු කරගත්තේ මේ එලි දැක්වේ නැති කියලා මට හේතුව කියන්න තියෙන්නේ ඔය කිව්ව දේ තමයි. ඉතින් දැන් මම ඉදිරිපත් කරන ඔබට 2024 පලාපලය මේක විශේෂයෙන්ම ඔබ මේ පලාපලය අහලා ධනාත්මක චින්තනෙන් ඉදිරිය ගැන කල්පනා කරලා 2023ට වැඩිය 2024 වර්ෂයේ හැම දෙයක්ම ධනාත්මකව කල්පනා කරලා ජීවිත ගොඩනගන්න මම මේ දෙන උපදේශන ඔබට අවියක් කරගන්න කියලා මම කියනවා. ඒ වගේම තමයි ඔබට නැවත වාරයක් මතක් කරන්න ඕන මගේ කාර්යාලයේ දැන් මම ගම්පහ නගරේ වෝඩ් සිටි සාප්පු සංකිරණයේ සිවවන මහලේ පිහිටවා තිබෙනවා. ඉතින් ඔබට මාව මුණ ගැහිලා ඒ ස්ථානයේදී ඒ ජ්‍යොතිෂ කටයුතු කරවා ගැනීම ඒ මහඟු අවස්ථාව ඔබට හිමි වෙනවා. අනිත් දෙස් විදේශගත වෙලා ඉන්න ආදරණීය ඔබගේ ජ්‍යොතිෂ කටයුතු සහ ඒ සියලුම කටයුතු අදාළ කටයුතු සහ අනිත් මෙරට මාව මුණ ගැහෙන්න අපහසු අයට ඔන්ලයින් තාක්ෂණයේ ඔස්සේ ඔබගේ කටයුතු කරගන්න පුළුවන් කියන එකත් මම මතක් කරනවා. ඒ වගේම දැනට මම කියනවා
मगे यूट्यूब नालिकाव दें मेवेन विट इताम सीग्रगामीव एक्लाक्स पनस्दाहे सीमावत पहुकरगिन गिहिल्ला इवराई इतिंग सब्सक्राइबला प्रमाने इतिंग एक्लाक्स पनस्दाहट आसन्न वेला इवराई इतिंग एनिसा मे एकतुवेन महाजनगांगावट ओबगे दायकत्यात लबला दीला ओबट ज्योतिष කටයුතු වොම්නා වෙලාවට ඔබගේ ජීවිතයට මේ දේ වැදගත්ම වෙන වෙලාවට ඔබගේ ඇඟිලි තුඩුවක මේ විසඳුම තබා ගන්නට කියලා මම ඉල්ලීමක් කරනවා. එහෙනම් අපි මේෂ ලග්නේ ඉඳලා මීන ලග්නේ වෙනකල් ඔබගේ අනාගතය ගැන 2024 කොයි විදියටද ඒ ඉරණම විසඳෙන්නේ කියන එක අපි විමසා බලමු. ජය වේවා. මේෂ ලග්නේ ඔබට 2024 වර්ෂය තුල ඔබගේ ජීවිතය කොයි වගේ මුහුණුවරකින් ඉදිරියට යාවිද කියලා තමයි ඔබට දැනගන්න ඕනේ නේද? එහෙමනම් 2024 කියලා කියන්නේ 2024 වර්ෂය ඇත්තටම කියනවා නම් ඔබ පැහැදිලිවම ගොඩනැගෙන්න ඕන වර්ෂයක්. මොකද ඔබ අතීතයට අපි ගියොත් 2020 වර්ෂය 21 වර්ෂය 22 වර්ෂය ඒ වගේම 23 වර්ෂය 2020 ඉඳලා ගන්නකොට අවුරුදු 3 20 21 22 23 වර්ෂ 3ම ඔබ සෑහෙන අභියෝග රාශියක් ඔබගේ ජීවිතයට එල්ල වෙලා අභියෝග රසකින් ඔබ හෙම්බත් වෙලා විශේෂයෙන්ම පහුගිය කාල වකවානුවේදී ඒ බලපාපු විවිධ කලබලකාරී ග්‍රහ පදනමක් එක්ක ඔබ හිටියේ. ඉතින් ඔබ සෑහෙන්න ඔබගේ කටයුතු තුළ ඔබ ඇත්තටම පීඩණයකට ලක් වුණා කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් මේක අනිවාර්යයෙන්ම ඔබට තියෙන ඔබගේ කේන්ද්‍රයත් එක්ක තියෙන මහා සම්බන්ධයක් කියලාත් කියන්න පුළුවන් මේ කරදර බාධක. නමුත් මේෂ ලග්නේ කියලා කියන්නේ ග්‍රහලව සෙන්පතිතුමාගේ ඒ උතුම් ලග්නේ. මේෂ ලග්නේ කියන්නේ ඒ ග්‍රහලව සෙන්පතිතුමාගේ ඒ බල සම්පන්න ග්‍රහතුමාගේ ඔබට මට ආරක්ෂාව දෙන ඒ සේනාධි නායකයාගේ ලග්නය තමයි මේ ලග්නය. ඉතින් ඔබට මේ 2024 දී අපි ඉස්සල්ලාම කතා කරොත් ගෘහ ජීවිතය ආශ්‍රිතව කතා කරද්දී ඔබ වර්ෂයේ මුල් කොටස ඒ කියන්නේ ජනවාරි ඉඳලා ජූනි මාසේ වෙනකල් තත්ත්වය ගත්තම ඇත්තටම කියනවා නම් ඔබට බොහෝ සෙයින්ම ගෘහ ජීවිතයේදී ඔබ ඉතාම හොඳ තීන්දුව తీරන ගන්නවා ඔබගේ ජීවිතය ගොඩනගා ගැනීමට. ඔබ ඇත්තටම කියනවා නම් තත්කාල ග්‍රහචාරයත් එක්කත් අපි කේන්ද්ර සටහන පරීක්ෂා කරනකොට කියන්න තියෙන දේ තමයි ඔබ වෙනදාට වැඩිය ටිකක් ඍජු තීන්දුව తీරන ගන්නවා කියලා තමයි කියන්න තියෙන්නේ. සමහර වෙලාවට මේ තීන්දුව తీරන හරහා ඔබට සමහර අය ඔබට එපා වෙන්න ඉඩ තියෙනවා. සමහර අයත් එක්ක ඔබ කටයුතු කරද්දී ඒ අය ඔබට ටිකක් මේ ඒ අය ඔබට ටිකක් හරියන්නේ නැති අය වෙන්න පුළුවන්. සමහර අය ඔබගේ හිතවත් අය වෙන්න පුළුවන්. ඔබගේ පවුල් පරිසරය තුල මම මේ කියන්නේ ඔබගේ ස්වාමියා භාර්යාව ඒ වගේම දුව දරුවන් අම්මා තාත්තා ඒ වගේම ඔබ ආශ්‍රය කරන ඒ වටපිටාව ගත්තම ඔබට ටිකක් ඒ අය එක්ක කටයුතු කිරීමේදී සමහර වෙලාවට ඔබ ටිකක් තදින් ඉන්න ඉඩ තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. ඔබ හැම වෙලාවෙම මේ තත්කාල ග්‍රහ සටහනත් එක්ක ගත්තම විශේෂයෙන්ම ගුරුගේ වර්ෂ මුල් කොටසේ කුජගේ රවිගේ ඒ වගේම
සෙනසුරු ඉන්න තැනත් එක්ක අපි පූර්ව ඒ ග්‍රහ පිහිටීම් අධ්‍යයනය කිරීමේදී ඔබ වැරද්දට නම් සමාවක්ම දෙන්නේ නැහැ මම අර මුලදී ඒ ප්‍රවේශයක් අරගෙන කිව්වා මට මේක මේ කියාගන්න බැරි තත්ත්වයකින් හිටියේ කොහොමද කියලා ඔබ ඕනම දෙකදී ඔබ කෙලින් කතා කරනවා ඇත්තටම කවුරු ඒ කාගේ හිත රිදුනත් ඔබ ඍජුව තීන්දුව తీරන ප්‍රකාශයට පත් කරනවා ඔබට පාලනය කරගෙන ඔබ යම්කිසි ආයතනයක් පාලනය කරන කෙනෙක් වෙන්න පුළුවන් මොකද මේෂ ලග්නේ කියලා කියන්නේ තව කෙනෙක්ව පාලනය කරගන්න පුළුවන් තව කෙනෙක්ව මේ තව කෙනෙක්ව කන්ට්‍රෝල් කරන්න ඒ කියන්නේ පාලනය කරගන්න පුළුවන් ඒ වගේම අණ දෙන්න පුළුවන් කෙනෙක් ඔබ බොහෝ වෙලාවට ඔබගේ යටතේ ඉන්න සියලුම දෙනා ඔබ කියලා ඔබ කියන දේ අහගෙන හිටියොත් ඒ අයට හරියනවා නැත්නම් ඔබ ඒ අයගේ සුබ සාධනෙ වෙනුවෙන් හරි ඔබගේ සුබ සාධනෙ වෙනුවෙන් හරි එහෙම නැත්නම් ඔබගේ මානසික සෞඛ්‍ය යහපත් තියෙන මොකද ප්‍රශ්න තියාගෙන වැඩ කරන්න බැහැනේ එතකොට මේ හේතුව නිසා ඔබ ටිකක් මේ තද බල තීන්දුව తీරන ගන්න ඒ හැකියාවක් පවතිනවා කියලා මම කියනවා. ඉතින් මේක ඒකාන්ත වශයෙන්ම වෙන සිද්ධිය විදියට තමයි හඳුන්වන්නට පුළුවන්. එතකොට මේ කටයුත්ත මෙහෙම තියෙද්දි ගෘහ ජීවිතයේදී ඔබ ටිකක් අර වෙනදාට වැඩිය සකසුරුවම් කමින් ගෙදර ජීවිතයට ගෘහ ජීවිතයට දියුණුව වෙන්න ඔබගේ පවුල් පරිසරය තුළ ඔබගේ වටිනාකම තහවුරු වෙන විදියට ඔබ කටයුතු කරනවා කියලා කියන්න ඕනේ. ඒ වගේම තමයි ඔබට නායකත්වය ලැබෙනවා ඔබට බලය ලැබෙනවා ශක්තිය ලැබෙනවා හැම දෙයක්ම හොඳයි. හැබැයි මේකේ මේ ග්‍රහචාරයත් මේ පෙන්වුම් කරන ඒ ග්‍රහ තත්ත්වයත් එක්ක බලද්දි ඔබට එකම ප්‍රශ්නයක් තියෙනවා ගෘහ ජීවිතයේ ඇතුලේ. ඒක මං කියනවා. ඔබගේ කේන්ද්‍රයේ පරීක්ෂා කරගන්න ඕන මේෂ ලග්නේ ඔබගේ 2024 වර්ෂයේ ඔබට කේතුගේ මහදශාවක් යනවාද? ඔබට රාහුගේ මහදශාවක් යනවාද? ඔබට දුර්වල වෙලා ඉන්න ග්‍රහයෙක්ගේ ඒ කියලා කියන්නේ කවුද? දුර්වල වෙලා ඉන්න සෙනසුරු ග්‍රහයාගේ ඒ වගේම කුජ ග්‍රහයාගේ එහෙම නැත්නම් දුර්වල වෙලා නරක පාප පීඩිත දෘෂ්ටි තියෙන සඳු ගුරු කියන ග්‍රහයන්ගේ ඒ අපලකාරී තත්ත්වයක් යනවාද අන්නේ ඒක හොයා ගන්න ඕන කේන්දරේ මම කියන්නේ මේ ඔය කියනා වූ ග්‍රහචාරයක් ඔය කියනා වූ ග්‍රහ අපලයක් ඔබට ක්‍රියාත්මක වෙනවා නම් ඇත්තටම කියනවා නම් ඔබ ටිකක් ප්‍රවේසම් වෙන එක ඇත්තටම හොඳයි. එහෙම නැති වුණොත් ඔබට සිද්ධ වෙනවා මහා පරිමාණෙන් කරදර බාධක වලට මුහුණ පාන්නට ඒක හොඳ නෑ කියලා තමයි මම කියන්නේ. ඒකට මුලින් අපි ආරක්ෂා වෙන එක ඇත්තටම හොඳයි. ඉතින් මේ කටයුතුත් එක්ක අපි හරියාකාරව ගනුදෙනු යද්දි රාහු දොළොස්වැන්න භාවයේ ඉන්නේ දොළොස්වැන්නේ කේතු හයවැන්නේ රෝගස්ථානයේ සහ වැස්ථානයේ අතර තමයි මේ රාහුගේ කේතුගේ තත්ත්වය තියෙන්නේ. ඉතින් මේ රාහුයි කේතුයි මේ අන්ත දෙකක ඉන්න නිසා ඔබට ගෘහ ජීවිතයේදී විවාහ ජීවිතයේදී දැවැන්ත ප්‍රශ්න උපද්‍රව එන්න ඉඩ තියෙනවා. මම අර කේන්දරේ ඵලාඵල පටන් ගන්නකොට කිව්වා ඔබ යම්කිසි විදියකින් මේ ස්වාමියා භාර්යාව අතර මේ කියන්නේ එහෙම නැත්නම් දුවා දරුවන් එක්ක එහෙම නැත්නම් පවුලේ අම්මා තාත්තා ඇතුළේ අනිත් පාර්ශවය එක්ක යම්කිසි කටයුතු වලදී ටිකක් ඍජු තීන්දුව తీරන ගන්නවා ඒක කාගේ හිත රිදුනත් කාට මොනවා වුණත් ඔබ ඒවා ගණන් ගන්නේ නැහැ ඔබට කියන්න ඕන දේ තමයි කියන්නේ එහෙම නැත්නම් ඔබ ඒ වලට වැඩිපුර මේ ඒවා කල්පනා කරන්නේ ඔබ ඇත්තටම කියන්න ඕන දේ කියලා දානවා කියලා මං කිව්වා ඉතින් අන්නේ ඒක තමයි මම කියන්නේ ඔබ මේ වෙලාවේ ඔබට ඔබ
කටයුතු කරන ආකාරය දිහා බලද්දී ඔබ ඇත්තටම ටිකක් ගැඹුරින් වැඩ කරනවා කියලා මම කිව්වා මේ ගෘහ ජීවිතයේදී ස්වාමි භාර්යාවන් වෙන ඔබ මේ පෞල් ජීවිතය ආරක්ෂා කරගන්න මහන්සි ගන්න ඕන මොකද පොඩි සණ්ඩුව පොඩි දබරය මහා පරිමාණෙන් ඇවිලිලා යන්න ඉඩ තියෙනවා ඒ නිසා ඔබ විවාහ ජීවිත ආරක්ෂා කරගන්න ඕන දැනටමත් ඇත්තටම නීතිමය ප්‍රශ්න වලට පැටලෙන්න වගේ තියෙනවා නම් දැනටම කල්පනා කරගන්න හැබැයි එකට ඉන්න බැරි නම් ඒ සම්බන්ධව තීරණයක් තීරණයක් ගන්න එක මොකද එකට එහෙම කටයුතු කරන්න අපහසුයි නම් එම දෙදෙනාගේ එහෙම නොගැලපීම් තියෙනවා නම් ඒ සම්බන්ධව ඔබ තීරණයක් ගන්න ඒක එක එතකොට සතුරු කරදර ගත්තම ඔබගේ මං ආදායම් තත්ත්වෙ දිත් කියන්නම් ඒක ඔබ වෙස්වලා ගත්ත ඒ කියන්නේ බැටලුම් පොරව ගත්ත රුකයෙන්ගෙන් රුකය ඒ නරින්ගෙන් ඔබ ආරක්ෂා වෙන්න ඕන මොකද අහිංසකයි වගේ පෙනුනට ඔබට ළඟට ඇවිල්ලා ඔබ විනාශ කරනකල් මේ අයට තේරෙන්නේ නැහැ මේ ඔබට තේරෙන්නේ නැහැ ඒ කාය කරන විනාශය එහෙමනම් ඔබ බොහෝම කල්පනාවෙන්ම බොහෝම මේ පරිස්සමෙන්ම ඔබ ටිකක් සිටිය යුතුයි කියන එක තමයි මම කියන්නේ එහෙම නැත්තම් ඔබ ඇත්තටම කියනවා නම් කරදරයට අහු වෙනවා ප්‍රශ්න වලට අහු වෙනවා ඔබ ගැටලු සහගත තත්ත්වයන් වලට මුහුණ පානවා කියන එක තමයි මම කියන්නේ මේක එච්චර හොඳ නැති තත්ත්වයක් නේද ඒක ඔබගේ අතේ තමයි තියෙන්නේ ඔබ කල්පනා කරලා වැඩ කරලා ඔබගේ ජීවිතය සාර්ථක කරගත යුතුයි කියන තැන තමයි මම ඉන්නේ ඒ ගැන කල්පනාවෙන් වැඩ කරන්න කියන එක තමයි මම කියන්නේ සතුරු කරදර වලට බොහොම ප්‍රවේශම් සහගතව මුහුණ දෙන්න ඕන ඒ වගේම තමයි ඔබගේ ධනධාන්‍ය තත්ත්වය ගැන අපි කතා කරනකොට ධනධාන්‍ය තත්ත්වය ඇත්තටම වඩා වර්ධනය වෙනවා ඔබ බලාපොරොත්තු වෙන ආදායම් මාර්ග ඉතාම ඉහළින් ඔබට ලැබෙන තත්ත්වයක් පෙන්වුම් කරනවා මැයි මාසෙන් පස්සේ ආදායම් තත්ත්වය ඉතාම හොඳයි ඔබ දියුණු වෙනවා ඔබගේ ජීවිතය හොඳ තත්ත්වයකින් දියුණු වෙනවා ඒ කරන කියන කටයුතු සාර්ථක වෙනවා මං හිතන්නේ ඇත්ත වශයෙන්ම ඔබ පටන් ගන්න ජනවාරි මාසයේ ඉඳලම ඔබ හොඳ ප්ලෑනක් ගහලා සලසුමක් ක්‍රියාත්මක කරලා 2024 කේන්ද්‍රයත් බලලා හොඳ බිස්නස් එකක් පටන් ගන්න වැට් එක වැඩි කරාට 10%ට 18%ට ඔබට ඒවල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔබට දියුණු වීමේ හැකියාව තියෙනවා ඒ වගේම තමයි රාහු ග්‍රහය වැස්තානේ ඉන්න නිසා ඔය ඒක මම අර ඉස්සලා කියපු නරක දේ සුබ ප්‍රතිඵලයක් මේක ඔබට විදේශගත වීමේ ඒ සුපිරි යෝගය විදේශගත වීමේ ඒ බලය ඔබට හිමි වෙනවා ඉතින් ඒකත් බොහොම හොඳ තත්ත්වයක් ඉතින් ඒ හින්දා ඔබ ඒ ගැන කල්පනා කරලා බලන්න විදේශගත වීමේ වාසනාව තියෙනවා අලුත් වෙළඳ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමේ හැකියාව තියෙනවා ධනෝපායන මාර්ග ක්‍රියාත්මක වෙනවා භූමිය ආශ්‍රිත කරන කටයුතු දියුණු තියුණු වෙනවා ඔබ මොනවා කරත් ඔබගේ වෘත්තිය කොහම වුණත් ඔබ නම් ඇත්තටම කියනවා නම් 2024 යම්කිසි විදියකින් මේ රාහුගේ අපලෙන් මිදිලා ඔබ යම්කිසි විදියකින් බේරුණොත් ඔබ ඇත්තටම කියනවා නම් මහා බලාපොරොත්තු සහගත තත්ත්වයක් තියාගෙන ඔබ ජයග්‍රහණය කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එහෙනම් මෙතනදී මේ ඔබගේ උත්සාහය උනන්දුව සහ කැපවීම සහ කාලය කළමනාකරණය කිරීම ඇත්තටම වැදගත් වෙනවා. එහෙනම් ඒ ගැන ඔබ කල්පනා කරන්න. එතකොට අධ්‍යාපනය ලබන දුවා දරුවන්ට වර්ෂයේ මුල් කොටසත් අග කොටසත් හොඳයි නමුත් රාහුගේ අපල තියෙනවා නම් ඔබ පොඩ්ඩක් ඒකට අදාළ වෙන සෙත් ශාන්ති කර්ම කරවාගෙන වැඩ කරන්න බොහෝ සෙයින්ම විදේශගත අධ්‍යාපනයක් ලබන්න ඉන්න දුවා දරුවන්ට නම් ඒ කටයුතු සාර්ථක වෙනවා කියලා මම කියනවා එහෙනම් ඒ වගේම තරඟ විභාග වලට මුහුණ දෙන්න ඉන්න මේෂ ලග්නයේ අය ටිකක් තමන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙනදට වැඩිය පොඩි කැපවීමක් කරන්න පුළුවන් නම්
තව දුරටත් හොඳයි කියන එකත් මම මතක් කරනවා. එතකොට ඔබට මේ 2024 සෞඛ්‍ය තත්ත්වය ගැන කතා කරද්දී ඇත්තටම කියනවා නම් උදර ආබාධ, ඒ වගේම ප්‍රමේහගත රෝග, ඒ වගේම යටිබඩ ආශ්‍රිත රෝග, නිදන්ගත රෝග තියන අය, ඒ වගේම ප්‍රවේණිගතව එන රෝග තියන අය ඒවා පාලනයට යොමු වෙන්න ඕනේ. ඊට වඩා මේ රාහුටයි කේතුටයි තියෙන මේ ව්‍යස්ථානයේ සහ රෝගස්ථානයේ තියෙන ගැටලුව නිසා, ඒ පිහිටීමේ තියෙන ගැටලුව නිසා ඔබ මානසික අවපීඩන තත්ත්වයක් ඔබට එන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් මේවා තමයි ප්‍රධානම අභියෝග 2024 දී. ඉතින් මම සමස්තයක් වශයෙන් කියද්දී ඔබගේ හඳහනට අනුව, උපත්ති ජන්ම ලග්නයට අනුව ඔබගේ ඉරණම කොතනද ලියලා තියෙන්නේ කියලා ඒ කේන්දරේ පරීක්ෂා කරලා බලලා ඔබගේ අනාගතයේ තීන්දුවක් අරගෙන ඒවට අදාළ සෙත්සාන්ති කරගෙන ජීවිතයේ ඉදිරි ගමන ජයග්‍රාහී ලීලාවෙන් පෙරට යන්න පුළුවන් කියන එක මතක් කරනවා. ඒ කේන්දරේ පරීක්ෂා කරගන්න ඔබගේ ජීවිතයට සුබ වේවා. 2024 වර්ෂය ඔබට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තුන්රුවන්ගේ සන්නයි ජය වේවා. වෘෂභ ලග්නය, වෘෂභ ලග්නය ඔබට 2024 නව වසර කොහොමද? ඇත්තටම කියනවා නම් අපි මේ වර්ෂය ආරම්භ වෙන්නේ ඇත්තටම කියනවා නම් ඉතාම හොඳ බලාපොරොත්තු ඔබගේ ජීවිතයට ළඟා කරමින් කියන එක මම කියනවා. දැන් මම මෙහෙම කියද්දී 2024 සම්බන්ධව මේ වෘෂභ ලග්නයට පලාපල කියද්දී ඇත්තම කතාව කියනවා නම් මේක කියන කොටත් ඇත්තටම දුක හිතෙනවා. පහුගිය කාල වකවානුවේ වැදිච්ච වැදිල්ලට, ඒ කියන්නේ ඒ අය මේ මූණ දුන්න කරදර බාධක කම්කටොළු දිහා බලද්දි ඇත්තටම කියනවා නම් ගණ්ඩ දෙයක් නැහැ. ගණ්ඩම දෙයක් නැහැ. ගණ්ඩ දෙයක් නැහැ කිව්වම තේරුම් ගන්නකො නේද? ඒ කියන්නේ 2020 ඉඳලා විඳිනවා 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 දුක් කරදරවල කිසිම ඉවරයකුත් නැහැ. එතකොට මේ ඊයේ පෙරේදා රාහුගේයි කේතුගේයි මාරුවත් එක්කම ජීවිතේට යම්කිසි ශුභදායක කාලයක් උදා වුණා. ශුභදායක කාලයක් උදා වෙනවා, උදා වුණා. ඒ තුලින් ඔබට සහනයක්, ඔබට මේ ජීවිතේට යම් කිසි බලාපොරොත්තුවක් ලැබුණා කියලා කියන්න පුළුවන්. මොකද මේ වෙලාව ඔබට බලපාන ඒ ගැටලු රාශියක් තිබ්බා. ටික ටික තමයි මේ හැම දෙයක්ම හරියන්නේ. ඒක කියන්න ඕනේ. ඉතින් රාහු කේතු මාරුවත් එක්ක පහුගිය කාලේ වෙනස් වුණා. නමුත් අපි කතා කරන්නේ 2024 සම්බන්ධව ඔබගේ ජීවිතයේ සෑහෙන සමාජමය පැත්තෙන්, ආර්ථික පැත්තෙන්, ඔබගේ විශේෂයෙන්ම ඒ දෙකටම වඩා ඔබගේ මානසික තත්ත්වය, මේ හැම දෙයකින්ම ඔබ පිරිහුණා කියලා කියන්න ඕන. ඉතින් මම කියනවා 2024ට එහෙම වෙන්නේ නැහැ. වාසනාවන්ත ජීවිතයක අරුණලු දකින්න පුළුවන් හැකියාව ඔබට පවතිනවා. වර්ෂය මුල් කොටසේ තුල ඔබට ටිකක් ගෘහ ජීවිතයේ ආශ්‍රිත හුඟක් දේවල්, අපි ගෘහ ජීවිතය ගැන කතා කරනකොට පහුගිය කාලේ තිබ්බ මානසික පීඩාකාරී තත්ත්වයන්, ඒ කියන්නේ දුවා දරුවන්ගේ ප්‍රශ්න, ඒ වගේම ස්වාමියාගේ භාර්යාවගේ ප්‍රශ්න, ඇත්තටම කියනවා නම් මේ 2022 වර්ෂය ගත්තම ඇත්තටම ඉතාම නීතිමය ප්‍රශ්න වලින් කෙලවර වෙන්න තිබ්බ විවාහ ජීවිත, ඒ කියන්නේ දික්කසාදයක් පවා සිද්ධ වෙන්න තිබ්බ විවාහ ජීවිත, ඒ වගේම ප්‍රේම සම්බන්ධතා ඔන්න කසාද බඳිනවා මෙන්න බඳිනවා කියලා හිටපු මේ සමහර වෘෂභ ලග්නයේ අයගේ ඇත්තටම කියනවා නම් ගණ්ඩ දෙයක් නැහැ. ඒ තරමටම පීඩාකාරී තත්ත්වයක් ඇති වෙලා බොහෝම
අඩුලුහුඬුකම් එක්ක ජීවිතේ ඇත්තටම ගත වුණා. ඉතින් මේ හැම දෙයක් එක්කත් මේ මේ දේවල් උනේත් ඇත්තටම කියනවා නම් ඔබගේම තියෙන ඒ බාධක කරදර කේන්දරයට තිබ්බ නිසා කියන එක මම කියන්න ඕනේ. නැත්තම් ඔබට මීට වැඩිය හොඳ ජීවිත තත්ත්වයක් ඇත්තටම කියනවා නම් උදා කරගන්න තිබ්බා කියන එක තමයි කියන්න තිබ්බේ. නමුත් 2024 දී ඔබ සැලසුමක් ඇතුව වැඩ කරනවා මේ අවුරුද්දේ මුල් කොටස ඔබට ඉතාම ජයයි. ඇත්තටම ඒ වගේම හොඳ බුද්ධියකින් කටයුතු කරනවා. දැන් අර මම කිව්ව ගෘහ ජීවිතයේ ගත්තම අඹුසැමියන් අතරේ තිබ්බ ඒ ප්‍රශ්න දුර්වල යනවා. ඒ වගේම ප්‍රේමවන්තයා ප්‍රේමවන්තිය සමග තිබ්බ මේ අපහැදිලි මානසිකත්වය මේ කිසිම මේ හරියට Tamanට මේ කිසිම මේ කියන්නේ මේ හරියට සම්බන්ධීකරණයක් නැතුව තිබ්බ මේ කටයුතු හැම දෙයක්මත් ඔබට හරියනවා. ඔබට මේ 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 දේවල් එක්ක ඔබගේ ජීවිතේ සාර්ථක වෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම ඒ සම්බන්ධව ඔබගේ தত্ত্বය බොහෝම ප්‍රභාෂවරයි කියලා කියන්න ඕනේ. ඉතින් නිතරම ප්‍රීති උත්සවවලට සහභාගී වෙන්න තියෙනවා. මේ වර්ෂය පුරාම ඔබ ප්‍රීතියෙන් ඉන්නවා කියන එක කියන්න ඕන. ගෘහ ජීවිතය තුල ඔබට සියලුම දෙනා එක්ක ප්‍රීති උත්සවවල සහභාගී වෙලා නිතරම ප්‍රීතියෙන් ඉන්නවා වගේම ඔබගේ නව නිවාස සිහිනය ඔබට ගෙයක් හදාගන්න උවමනාවක් තිබුණා නම් ඒ වගේම ඔබට ඔබගේ අලුත් දෙයක් කරන්න අලුත් කටයුත්තක් කරන්න නව ව්‍යාපෘතියක් කරන්න ඔබගේ පවුල වෙනුවෙන් මේ කටයුතු ඉතාම හොඳින් හරියනවා කියලා කියන්න ඕන. ඒකත් ඉතාම පැහැදිලිව කියනවා. ඒ වගේම තමයි අපි ගෘහ ජීවිතය තුල මහා බාධක නැහැ. ඇත්තටම කියනවා නම් පහුගිය කාල වකවානුවේදී ඔබ සතුරු කරදර ඒ වගේම නිന്ദා අපහාස ඒ වගේම ඔබ ඉතාම ඔබගේ தත්ත්වයට ඔබගේ ඔබ தත්ත්වය කියලා කිව්වම ඔබගේ භෞතික தත්ත්වය නේ කියලාම හිතන්න එපා. ඔබගේ මානසික தත්ත්වය ඒ කියන්නේ ඔබ මිනිසුන්ට සලකපු හැටි ඔබ ඇත්තටම කියනවා නම් ඒ අය වෙනුවෙන් ඔබ කැප වෙච්ච හැටි මේ හැම දෙයක් එකම කල්පනා කරලා බලනකොට ඔබ බොහෝ සෙයින්ම මිනිසයන්ට කැපෙලා ඔබ දුක් විඳලා ඒ අය වෙනුවෙන් ඔබ ජීවත් වෙලා ඒ අයගේ දේවල් වලට ඔබ මහන්සි වෙච්ච තරමටම ඒ අය ඔබට සැලකුවාද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඔබ හැම වෙලාවක ඇත්තටම කඳුළු විබතු විකාලා ලෝකෙට පේන්න ඔබ හොඳ මූණගෙන හිටියේ පෙන්නගෙන හිටියට ඔබගේ අභ්‍යන්තර සිත තමයි දන්නේ ඔබ විඳ දුක් කොච්චරද කියලා. ඉතින් මම කියනවා ඔබට මේ කාල වකවානුවත් මේ කාල වකවානුවේ එදා ඒ කරපු කැපවීමට ඒ ඔබගේ දෛවය ඔබට සාධාරණයක් කරනවා කියලා මම කියනවා. ඒ වගේම අපි ධන දාන්නේ තත්ත්වයේ ගත්තම මේ කාලේ ඔබට ලැබීම් භාග්‍ය හොඳයි. හදිසි ධනලාභ ඔබට ලැබෙනවා. ඒ වගේම මේ 2024 වර්ෂය පුරාම විශේෂයෙන්ම අප්‍රේල් මාසයෙන් පස්සේ මේ මාසයෙන් පස්සේ ඔබගේ පෞරුෂයත්වයක් දියුණු වෙනවා. ඔබගේ පර්සනැලිටි එක පර්සනල් ඩෙවලොප්මන්ට් කියලා කියන්නේ පුද්ගලික ඒ සංවර්ධනය ඔබගේ පෞරුෂය දියුණු ආකර්ෂණය වැඩි වෙලා ඔබ ඇත්තටම කරන කියන වෙළඳ ව්‍යාපාර පවා දියුණු වෙනවා. ඒ වගේම ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ජපානය ඒ වගේම කැනඩාව ඒ වගේම හොඳ රටකට යුරෝපාකරයේ රටකට පවා ඔබ යන්න තියෙනවා නම් ඇත්තටම ඔබගේ කේන්ද්‍රය පරීක්ෂා කරගන්න බලවත් වෙලා තත්කාල ග්‍රහචාරයේ රාහු ග්‍රහතුමා ඉන්නේ. රාහු ග්‍රහතුමාගේ බලවත් වීමම නිසා ඔබට විදේශගත වෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ සියලු කටයුතු සාර්ථක කරගන්න ඒ හැකියාවත් පවතිනවා කියලා මම කියනවා. ඒ වගේම මේ
වාසනා ගුණයත් එක්ක ඔබ කරන කියන හැම දෙයක්ම සාර්ථක තත්ත්වයකට පත් වෙනවා අනිවාර්යයෙන්ම ඒකාන්තයි ඔබට ආයි ඒකේ කිසිම සැකයක් තියාගන්න උවමනා නැහැ ඇත්තටම කියනවා නම් ඔබට මේ වෙලාවේ ඒ බලය ශක්තිය ඒ හැම දෙයක්ම හිමි වෙනවා ජීවිතේට බොහොම සුබ කාල පරිච්ඡේදයක ආරම්භය තමයි මේ ඊට පස්සේ ඔබට උදා වෙන්නේ ඉතින් තව දුරටත් ඔබට මොනවද අපලයක් තියෙන්නේ නේද හැම දෙයක්ම හොඳට ක්‍රියාත්මක වෙද්දී නේද ඒ නිසා කිසිම දෙයකට බය වෙන්න එපා ඔබගේ ජීවිතය ඔබගේ අතේ ඇත්තටම සාර්ථක කරගන්න පුළුවන් හැකියාවත් හිමි වෙනවා කියලා මම කියනවා ඒ වගේම තමයි විදේශගත වෙලා ඉන්න ඔබගේ ආදායම් මාර්ග ඇත්තටම කියනවා නම් පහුගිය කාලයේදී වැටුණා දැන් ඔබට අලුත් දේවල් කරන්න පුළුවන් ඒ රටේ ඉද්දි හොර හතුරන්ට අහු වෙන්නේ නැතුව ඔබට බුද්ධිය මෙහෙවලා ඔබගේ ආයෝජන කටයුතු ඔබගේ මතු දියුණු වෙනුවෙන් යම් කිසි දෙයක් කරගන්න හැකියාවක් තියෙනවා විශේෂයෙන්ම මව්බිමේ ඔබගේ දියුණු වෙනුවෙන් යම් කිසි දෙයක් කරගන්න පුළුවන් ඒ වලට කිසිම බාධාවක් නැහැ කියලා තමයි මම කියන්නේ ඔබට තව දුරටත් වාසනාවන්ත විදියට ඔබගේ ජීවිත තත්ත්වය දේවල් කරගන්න පුළුවන්. ඒ වගේම ඉගෙන ගන්න දුවා දරුවන්ට ඥාන ශක්තිය, ඒ වගේම ධාරණ ශක්තිය ඉතාම හොඳයි. 2024 ඇත්තටම කියනවා නම් පලාපල 2024 පලාපලයේ අනුව අධ්‍යාපනය ලබන ඔබගේ තරඟ විභාගය වලට මූණ දෙන්න ඉන්න ඔබගේ ජීවිතය බොහෝ සෙයින්ම වාසනාවන්ත තත්ත්වයකට උදා වෙනවා කියලා කියන්න ඕනේ. ඒ හින්දා කිසිම දෙයකට බය වෙන්න ඕනේ නැහැ. ඇත්තටම තව දුරටත් ඔබගේ වාසනා ගුණය මතු වෙනවා කියලා කියන්න ඕනේ. ඒ හින්දා ඔබට හොඳයි සුබයි. එතකොට ශරීර සෞඛ්‍ය ගත්තම 2024 දී නිදන්ගත රෝග සහ මානසික සෞඛ්‍ය විශේෂයෙන් මනස නිරවුල්ව තියාගන්න පුළුවන් ඒ ඒ සෞඛ්‍ය ඔබට තියෙනවා පහුගිය කාලේ තිබ්බේ නැහැ ඒවල් ගැටලුවක් එන්නේ නැහැ මානසික සෞඛ්‍ය තමයි නැති වෙලා මිටේ නමුත් ඒක හොඳයි නමුත් නිදන්ගත රෝග සහ උදරාබාධ ඒ වගේම ඔය මහන්සි මේ මහත් වීම සහ ඒ කියන්නේ ඇඟ ස්ථූලභාවයට පත් වීම සහ අලසකම එන්න පුළුවන් සැප වැඩි වෙන නිසා ඇත්තටම ඒ වලින් ඔබ පරිස්සම් වෙන්න ඒවා පාලනය කරගන්න කොහොම වෙතත් දේපල හිමිකම එවන්ගේ උරුම හරුමකම් ලැබීම් එවාගේම විවාහ ජීවිතයේ තිබ්බ බාධක කරදර බාධක දුර වෙලා යන්නේවා එවාගේම ඔබට හැම දෙයක්ම සාර්ථක වෙන ඒ හැම දෙයක්ම සාර්ථක වෙලා යම් කිසි විදියක ජීවිතේ ජයග්‍රාහී තත්ත්වයකට එන දේ මේ හැම දෙයක්ම ඔබට සිද්ධ වෙනවා ඇත්තටම කියනවනම් එහෙනම් ඔබගේ ජීවිතයට සුබ වේවා ජය වේවා අනාගතය තුල ඔබට මහා පරිමාණයෙන්ම ඔබගේ වාසනා ගුණය මතු ඉස්මතු වෙලා ඔබගේ ජීවිතයේ දවසින් දවස ආලෝකමත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම ඔබට මතක් කරනවා ඔබට ඔබගේ ජ්‍යොතිෂ කටයුතු වෙනුවෙන් මාව මුණ ගැහෙනවා නම් ගම්පහ වෝඩ් සිටි සාප්පු සංකීර්ණයේ සිවවන මහලේදී මාව මුණ ගැහෙන්න පුළුවන්. දැකලා බලලා කතා කරලා ඔබගේ අනාගතයේ හෙට දවස දැනගන්න කැමති නම් ඔබට මාව සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් 2024 ට ඔබගේ ජීවිතය ආලෝකමත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි, ජය වේවා. මිතුන ලග්නය ඔබට 2024 වර්ෂය තුල ඔබගේ භූමිකාව ගැන මොනවද කියන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම 2024 වර්ෂය පැහැදිලිවම ගත්තම ඔබට සුබඵල ලැබෙනවා. හැබැයි සුබ අසුබ මිශ්‍රඵල ලැබෙනවා කිව්වොත් වැඩියම නිවැරදි. මොකද සුබඵල ලැබෙනවා. නමුත් ඔබගේ ක්‍රියාත්මක වීම, ඔබගේ ජීවිතයේ ඔබ කටයුතු කරන ආකාරය ඇත්තටම වැදගත් වෙනවා. එහෙම නැති වුණොත් ඔබට මේ කාලය තුල යම් කිසි විදියකින් අපල උපද්‍රවත් සහිත අපල උපද්‍රව සමග තමයි ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ ගැන ඔබ සැලකිලිමත් විය යුතුයි කියන එක මම කියනවා. අපි
කතා කරද්දී අපි අපේ ජීවිතය ගැන ඔබගේ ජීවිතය ගැන අපි වැඩිදුර කතා කරද්දී මේ සම්බන්ධව ඔබගේ ග්‍රහචාරය ගැන අපි පහුගිය වකවානුව ගත්තම 2020 ඉඳලා බලද්දී ඔබට අවුරුදු 3ක කාල වකවානුවකද ඒ කියන්නේ 2023 ද අපි මේ 2024 ගැන කතා කරන්නේ අවුරුදු 3 ගැන කතා කරද්දී ඔබට ඔළුව උස්සන්නම දුන්නේ නැහැ ඔබගේ ජීවිතයට පුදුමාකාර බාධක කරදර ආවා ඒ කියන්නේ ඔබට ඔබගේ ඔබ තුලින් ඔබට මේ කරදර බාධක ආවා ඔබව නිකන් ඔබව නිකන් කකුලෙන් අදිනවා හිර කරනවා වගේ ඔබට සෑහෙන ප්‍රශ්න උපද්‍රව ආවා ඇත්තටම කියනවනම් මිතුන ලග්නයේ අයට පහුගිය කාලෙවේ මේ සමහර අය මේවා පිළිගනි සමහර අය පිළිගන්නේ නැහැ මට කියන්න බෑ සදාචාරාත්මක අයිතියක් නැහැ පිළිගන්න කියන එක මං හැබැයි මට දැනෙන ශාස්ත්‍රේ මං දන්න දෙයින් කියන්නේ විශේෂයෙන්ම ගුප්ත කටයුතු වලින් සෑහෙන පීඩාවට පත් වුණා සමහර අය කරන ලද හදි හුණියන් ඔය පොල් ගැහිලි ඒ වගේම සමහර අය ද්වේෂ සහගතව කරන ඒ නපුරු ප්‍රාර්ථනා එක එක යක්ෂ සේනාධිපතිවරුන්ට කරන ඒ ප්‍රාර්ථනා නිසා මිතුන ලග්නේ හුඟක් අයට ජීවිතේ පවා නැති වුණා ඒ වගේම මිතුන ලග්නේ ගොඩක් අයගේ එදිනෙදා ජීවිතේ එදිනෙදා කරන සියලුම කටයුතු අසාර්ථක වෙලා අන්ත අඩියට වැටුණා ඉතින් මේවා ගැන අපි කතා කරද්දී මිතුන ලග්නේට පොදුවේ බලපාපු මේ දේවල් මං සමහර අය ඒ කියන්නේ පොදුවේ හැම අයටම මිතුන ලග්න අයටම බලපෑවා ඉතින් මම කියනවා 2024 වර්ෂයේදී ඔබට මේ වර්ෂයේ මුල් කොටස ඉතාම අතිශයින්ම සාර්ථකයි කියලා මොකද මේ අර මහා බාධක කරදර මැද්දේ ජීවිතේ ටිකක් එක විදියකට අරගෙන ආපු ඔබ ජීවිතේ ටික 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 ඔබගේ කටයුතු ඉෂ්ට සිද්ධ කරගෙන ඉදිරියට ආපු ඔබ ඇත්තටම කියනවා නම් මේ හැම දෙයක් එක්කම තවදුරටත් ජයග්‍රාහී ලීලාවකින් ඔබට ඉදිරියට එන්න ඕන මොකද මේ හැම දෙයක් එක්කම ඔබ නැත්තම් ඔබ පීඩාවට පත් වෙනවා කියන එක කියන්න තියෙනවා වර්ෂයේ මුල් කොටස ආර්ථික තත්ත්වය දියුණු වෙනවා අපි ගෘහ ජීවිතය ගැන කතා කරනවා ඉස්සල්ලාම ඔබට පවුලේ දියුණු වෙනුවෙන් ඔබගේ දියුණු වෙනුවෙන් දේවල් කරගන්න පුළුවන් විශේෂයෙන්ම විදේශගත වීමේ හොඳ බලාපොරොත්තු තියෙනවා පවුල පිටින්ම රටකට යන්න කියන්නේ විදේශ රටකට ඔබගේ පවුලේ අය සමග විදේශගත වෙන්න හිතාගෙන ඉන්නවන් මේ දවස්වල කැනඩාව ඉතාලිය එවාගෙම ඕස්ට්‍රේලියාව එවාගෙම එහෙම නැත්නම් යුරෝපීය රටකට නව සීලන්තයට එහෙම යන්න හිතාගෙන ඉන්නවා නම් මේ කටයුතු වලට වෙනදා ඉදිරිපත් වෙලා ඒ දේවල් වල අසාර්ථකත්වයක් තියෙනවා නම් දැන් ඉදිරිපත් වෙන්න ඔබට හැකියාව ලැබේවි ඔබට ඒ රටවල් වලට යන්න ඒ මේ අවස්ථාව හිමි වෙනවා කියලා මම කියනවා ඒ වගේම තමයි ඔබට තව දුරටත් ඔබගේ ජීවිතය තුල හොඳට වැඩ කටයුතු කරගන්න ඒ හැකියාව ලැබෙනවා කියලා මම කියනවා ඒ වගේම තමයි මේ කේන්ද්‍රයත් එක්ක මේ කේන්ද්‍ර සටහන කියන්නේ තත්කාල ග්‍රහචාරයේ බලද්දී ඔබගේ ආර්ථික තත්ත්වය ඉතාම හොඳින් දියුණු වෙනවා ඔබට කරන කියන කටයුතු සාර්ථක වෙනවා මොකද හැම දෙයක්ම සාර්ථක වෙන්න ඔබගේ අතේ මිටේ තියෙන්න ඕන ඔබගේ ආර්ථික තත්ත්වය යහපත් වෙන්න ඕන දැන් මේ ආර්ථික තත්ත්වය යහපත් වෙන ඒ වර්ෂයක් විදියට හඳුන්වන්නට පුළුවන් ඉහළ පෙළේ ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබෙනවා ඥාති හිත මිත්‍රකම් වලින් උදව් උපකාර ලැබෙනවා ඔබට හැකියාව ලැබෙනවා මේ හැම දෙයක්ම හොඳ විදියට පරිපාලනය කරලා ඔබගේ ජීවිතේ ජයග්‍රහණය කරගන්න. ඒ වගේම තමයි මම එකක් කියනවා 2024 මැයි මාසය ටිකක් තීරණාත්මකයි. විශේෂයෙන්ම
බ්‍රහස්පතිගේ 12 වෙනට පැමිණීමත් සමග ඔබ ආර්ථික තත්ත්වය පරිස්සම් කරගන්න ඕනේ මොකද ජනවාරි මාසේ ඉඳලා මැයි මාසේ වෙනකල් එක දිගට ආර්ථික තත්ත්වයට හොඳ තත්ත්වයක් තියෙනවා නමුත් මම කියනවා දැන් ඔය මැයි මාසේ ඉඳලත් යම් කිසි විදිහකින් ඔබට ඒ ලැබෙන්න තියෙන දේවල් ලැබේවි වගේම ඔබට කරගන්න පුළුවන් දේවල් කරගන්න පුළුවන් ඒ හැම දෙයක්ම හොඳයි සාර්ථක වෙනවා නමුත් මම කියන්නේ විශේෂයෙන්ම ඔබට අනවශ්‍ය වියදම් ලැබෙන වෙලාවෙදිත් මුදල් ලැබෙන වෙලාවෙදිත් අනවශ්‍ය වියදම් පාලනය කරගන්න ඕනේ අනවශ්‍ය මිනිසුත් එක්ක ආශ්‍රය කරන එක පාලනය කරගන්න ඕන ඒ වගේම තමන්ට කිසිම වැඩක් නැති තමන්ගේ ජීවිතයට කිසිම වටිනාකමක් නැති තමන්ගේ ජීවිතයට කිසිම කොයි පැත්තකින්වත් හොඳක් නැති අයව ආශ්‍රය කරන්න එපා කියන එක තමයි මම කියන්නේ එහෙම වුණාම ඔබට දේවල් වලින් ඔබට බලපානවා ඒ අයගේ අපල උපද්‍රව ඔබට බලපානවා මේ හැම දෙයක්ම ඔබ ඉතාම වගකීමෙන් මම කියන්නේ ඒ ගැන ඔබ සැලකිලිමත් විය යුතුමයි ඒක පාලනය කරගෙන ජීවත් වෙන්න මොකද සෙනසුරුගෙන් බැට කාලා හිටපු ඔබ තව එකක් තමයි මම මේ කියන්න යන්නේ විදේශගත වෙලා ඉන්න ආදරණීය මිතුන ලග්නයේ දුවදරුවන්ගේ මං ඉල්ලීමක් කරනවා එක එක මිනිසුන්ට අහු වෙන්න එපා එක එක මිනිසුන්ගේ ලනු කන්න එපා එක එක මිනිසුන්ගේ දේවල් විශ්වාස කරලා ඔබගේ අනාගතය අඳුරු කරගන්න එපා දැන් පහුගිය අවුරුද්ද මේ 2023 ගැන අපි ආපසු හැරිලා බැලුවොත් ඔය එක එක මේ පිරමීඩ ගනුදෙනු එක එක මේ සුරංගනා කතා වලට අහු වෙලා ලක්ෂ ගාණින් තමන්ගේ මුදල් වැය කරලා ලක්ෂ ගණන් වලින් තමන්ගේ ජීවිතේ නාස්ති කරගෙන කොයි පැත්තකටවත් නැතුව ජීවිතේ මේ විනාශ කරගත්ත හුඟක් අය හිටියා. ඉතින් මේ අයගේ මේ ප්‍රශ්න සෑහෙන බලපෑවා තමන්ගේ ජීවිතේ දියුණුවට දියුණුව අඩාල වෙන්න. ඉතින් මම කියනවා විදේශගත වෙලා ඉන්න ආදරණීය ඔබට මේ අප්‍රේල් මාසෙ මේ මැයි මාසෙන් පස්සේ 2024 එක එක්කෙනාගේ න්‍යාය පත්‍ර වලට එක එක්කෙනාගේ රූකඩ වෙන්න එපා. ඒ අය වංචා සහගතව ඔබව හූරම් කරන්න පුළුවන්. ඒ හින්දා ඒ ගැන ඔබ සැලකිලිමත් විය යුතුයි. ඉතින් අධ්‍යාපන කටයුතු කරන මිතුන ලග්නේ ආදරණීය ඔබ තරඟ විභාග වලට මූණ දෙන්න ඔබ විශේෂයෙන්ම මැයි මාසෙට කලින් තාම හොඳින් තමන්ගේ අධ්‍යයන කටයුතු කරලා ධාරණ ශක්තිය ගොඩනගාගෙන තමන් අදහන ආගමට අනුව වැඩ කටයුතු කරලා මේ ප්‍රාර්ථනාවක් ඉෂ්ට කරගන්න මේ තමන්ගේ ජීවිතේ තමන්ට සාර්ථක වෙන්න ඕන තමන්ගේ ජීවිතේට ආශිර්වාදයක් ලැබෙන්න ඕන කියන එක ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම තමයි ජනවාරි මේ මාසේ ඉඳලා මැයි මාසෙ වෙනකල් හොඳයි කිව්වා. මැයි මාසේ ඉඳලත් නරකක් නැහැ. ඔබ හරියට වැඩ කටයුතු කරොත් ඔබට දෙයක් මේ හරියට ඉෂ්ට සිද්ධ වුණොත් මේක ඔබගේ ජීවිතේ ඉතාම හැරවුම් ලක්ෂයක් වෙනවා ඔබගේ ජීවිතේ ගොඩනගා ගන්නට. එහෙනම් 2024 වර්ෂයේ සෞඛ්‍ය තත්ත්වය ගැන කතා කරද්දී මානසික පීඩා ඇති වෙන්න පුළුවන් චිත්ත පීඩා ඒ වගේම තමන් ගැන දක්වන අනියත බිය තමන් ගැන දක්වන කිසිම මේ 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 අර කෙයලස් ගතිය මේ හැම දෙයක්මත් ඔබට මතුවෙන්න පුළුවන් ඒ ගැනත් ඔබ කල්පනාවෙන් ඉන්න ඕන ඔබගේ ජීවිතය ගැන අනාගතය ගැන සැලකිලිමත් වෙලා ඉන්න ඕන එහෙනම් ඔබගේ ප්‍රවේශම ටික කාලයකට නැවත වාරයක් 2024 පවතින්න ඕන. ඒ වගේම මම මෙහෙම කියද්දි ඔබගේ ජන්ම පත්‍රය බලාගන්න 2024 දී ඔබට මොන දශාවක්ද යන්නේ ගුරුගේ මහ දශාවක්ද රාහු මහ දශාවක්ද ඒ වගේම සෙනසුරු මහ දශාවක්ද සුභ මහ දශාවක්ද ලග්නෙට සුභ ග්‍රහයෙක්ගේ මහ දශාවක්ද ඔබට ගත වෙන්නේ මේ තුලින් තමන්ගේ ජීවිතයට
ලැබෙන ඒ පිටිවහල මොකද්ද මේ තුලින් Tamanට කරන්න පුළුවන් මොනවද කියලා හොයලා බලමු. එහෙනම් ඔබගේ ජීවිතයට සුබ වේවා ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. ඔබට සුබ වේවා. කටක ලග්නය ඔබට දැන් මේ 2023 වර්ෂයේ ගෙවිලා අභිනවයෙන් ලබන මේ 2024 වර්ෂය තුල ඔබගේ භූමිකාව කොහොම වේවිද? ඔබගේ හෙට දවසේ අනාගතය කොහොම වේවිද කියලා අපි ප්‍රවේශයක් ගන්න කලින් 2024 ජනවාරි මාසයේදී මෙන්න මේ වගේ ග්‍රහ සිත්තම තමයි වර්ෂයේ මුල් කොටසේ ඔබට පවතින්නේ. සඳු ග්‍රහයා දෙවැන්නේ කේතු තුන්වැන්නේ බුධ සිකුරු පස්වැන්නේ රවි කුජ හයවැන්නේ වගේම ශනි අටවැන්නේ රාහු නවවැන්නේ දසවැන්නේ බ්‍රහස්පති ග්‍රහතුමා. එතකොට මේ ක්‍රියාත්මක වෙන මේ ග්‍රහ පිහිටීමත් එක්කත් ඒ වගේම 2024 වර්ෂයේ ඔබට ලැබෙන ඔබගේ ඔබට මූණපාන වෙන ඒ ග්‍රහ තත් ග්‍රහ සිදු මේ ග්‍රහ සංචාර සහ ඒ හැම දෙයක් එක්කමත් බලනකොට ඔබගේ අනාගතය තවදුරටත් යම් කිසි අභියෝගයක් තිබෙමින් ඒ කියන්නේ අභියෝගයකට පාර කපලා තියෙන්නේ. ඒ තුලින් ඔබ බොහොම කල්පනාකාරීව 2024 තුල ඔබගේ භූමිකාව රඟපාන්න ඕන කියලා තමයි කියන්න තියෙන්නේ. ඇත්තටම මොකද කටක ලග්නේ අයට මේ වෙලාව ඇත්තටම කියනවා නම් අභියෝගාත්මකයි. ඔය අනිත් ග්‍රහයන්ගෙන් පොඩි පොඩි ඒ සහයෝගයක් ඔබගේ ලග්නයට තිබ්බට මේ වෙලාවේ ලග්නාධිපති චන්ද්‍රයා සමග අදි සතුරු ඒ රාෂ්ටක නිර්මාණය කරන සෙනසුරු ග්‍රහතුමා අටවන භාවයේ ගෝචරය වෙමින් ඔබට අෂ්ටම ඒ රාෂ්ටක අපල ක්‍රියාත්මක වෙලා තියෙනවා. මේක ඉතාම බරපතල තත්ත්වයක්. එතකොට මම කියනවා 2024 වර්ෂයේ මුල් කොටස ඒ කියන්නේ ජනවාරි ඉඳලා ජූනි වෙනකල් කාලවකවානුව ඔබගේ පෞල් ජීවිතයේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඔබගේ ගෘහ ජීවිතයේ ආශ්‍රිතව දුව දරුවන් ඒ වගේම ඔබගේ වැඩිහිටි ඥාතීන් අම්මා තාත්තා ඇතුළුව ඒ අය එක්ක ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මොකද මේ වෙලාව ඔබට කුජ ග්‍රහතුමාගේ ග්‍රහ ගෝචරයත් හරි නැහැ. ඒ වගේම තමයි ඇත්තටම කියනවනම් ඔය කියන විදියට මේ අප්‍රේල් ජූනි මාසවලදී ඔබ මහා පරිමාණෙන් විපතට කරදරයට අනුන් කපපු උගුලකට ඔබ වැටෙන්න පුළුවන්. ඒ වගේම ඔබට අන් අය සමග මේ කාලයේදී ඔබ සත පහක දෙයක් කාටවත් දෙන්න එපා. ඔ දුන්නොත් ඒවා ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අටවැන්නේ ඉන්න ග්‍රහතුමා ශනි ග්‍රහතුමා. මේ ශනි ග්‍රහතුමා ඔබට දැවැන්ත විදියට බාධා කරදර එල්ල කරලා බාධක එක්ක ඔබට ප්‍රශ්න ඇති කරනවා. ඉතින් ඒක බොහෝම ලොකු ගැටලුවක් විදියට තමයි පෙන්눔 කරන්නේ. ඉතින් මේ තත්ත්වයත් ඔබට බලපානවා. මේ තත්ත්ව ඔබට සෑහෙන අපලයක් විදියට තමයි බලපාන්නේ. මේ හැම දෙයක් එක්කමත් ඔබ පරිස්සම් වෙන්න ඕන. ඔබ පරිස්සම් වෙලා වැඩ කරොත් ඔබට හොඳයි කියන එක මම කියනවා. ඒ වගේම තමයි ගෘහ ජීවිතය මේ විවාහ වීම ඒ වගේම ඔබගේ ප්‍රේම සම්බන්ධතා ගැන කතා කරද්දි කටක ලග්නයේ අය බොහොම සංවේදී ලග්නයක්. මේ අය ආදරේ ප්‍රේම විවාහයට වැඩි තැනක් දෙනවා ඇතරම තමන්ගේ ජීවිතයේදී. ඉතින් මම කියනවා මේ ආදරය ප්‍රේමය විවාහය ගැන කතා කරද්දි ඔබට ඔබ බොහෝම වගකීමෙන් මේ කටයුතු කරන්න ඕන. මොකද ඔබ විවාහ ගිවිස ගන්න ඉන්න කෙනෙක් නම් ඔබගේ කේන්ද්‍රය බලලා 2024 වර්ෂයේ ඔබට සෙනසුරු අපල රාහුගේ අපල කේතුගේ අපල එහෙම නැත්නම් ශුභ ග්‍රහයක් වුණත් පාප පීඩිත වෙලා ඉන්නවා නම් අපලයක් තියෙනවා නම් ඔබ
විවාහ වෙන්න ඉස්සලා දෙවරක් තීන්දුවක් ගන්න ඕන හොඳට හොයලා බලලා කරන්න ඕන නැත්තම් මගදී ඔය අත්වැල අත්තරෙන්ඩ ඉඩ තියෙනවා ඒක ඒකාන්තයි ඒ වගේම 2024 වර්ෂයේ ඔය විවාහ ගිවිස ගන්න ඉන්න අයටත් කියන්නේ වගකීමෙන් වචන පිටකරන්න කාගේවත් හිතක් රිද්දන්න එපා ඔබගේ ප්‍රේමවන්තයාගේ ප්‍රේමවන්තියගේ හිත රිද්දන්න එපා සමහර වෙලාවට මේ අය යන්න ගියොත් ආයි කවදාවත් ජීවිතේට එන්නේ නැහැ ඔබට සදාකාලික දුකක් හිමි වෙනවා අනිවාර්යෙන්ම එක එක ඒ වගේම තමයි රැකියා තියන අය රැකියා පරිස්සම් කරගන්න ඒ වගේම රැකියාව රැකියාව කර කර ඉද්දි තවත් උසස් රැකියාවක් බලාපොරොත්තු වෙනවා නම් ඔබ අර කූඩැල්ල එක තැනක් අල්ලගෙන අතාරින වගේ තමයි වගකීමෙන් වැඩ කරලා වගකීමෙන් ජීවත් වෙලා ඔබ ඒ තීන්දු තීරණ ගන්න ඕන ඔබට නැත්තම් මෙතනදි ප්‍රශ්නයක් කරදරයක් එන්න පුළුවන් කියන එක තමයි මම කියන්නේ ඒ හින්දා ඔබ තමයි ඇත්තටම මෙතෙන්දි ඔබගේ වැඩ කටයුතු වලට වැඩිපුරම දායකත්වය දක්වන්න ඕන ඒ පුද්ගලයා කියලා මම කියනවා ඒක හරි ඔබගේ කේන්දරය වෙනුවෙන් ඔබට ඔබටනේ වගකීම තියෙන්නේ නේද ගෘහ ජීවිතය තුල ඕක තමයි කියන්න තියෙන්නේ හැබැයි විදේශගත වෙලා ඉන්න අයගේ ජීවිත සාර්ථකන විශේෂයෙන්ම යුරෝපා කඩේ ඉන්න අයට ඒ දේශ මේ ලෝකායතන ජ්‍යොතිෂ ඒ අනුව ඒ ස්ථානයට මේ ග්‍රහ පීඨීම් එල්ලවෙන විදිය දැක්කම ඔබට අලුත් වෙළඳ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න පුළුවන් විදේශගත වෙලා ඒ වගේම තමයි ඔබ විදේශගත වෙලා ඉන්නවනම් කටක ලග්නේට අර මේ සෙනසුරුගේ සහ අනෙකුත් ග්‍රහයන්ගේ තියෙන අසුභ කිරණ මේ ඔබ කරා එම ඇත්තටම කියනවනේ යම් කිසි විදිහකින් පොඩ්ඩක් අඩු වෙනවා ඉතින් ඒ තුල ඔබට බොහොම හොඳයි කියලා තමයි මම කියන්න තියෙන්නේ ඉතින් තවදුරටත් කිව්වම අධ්‍යාපන කටයුතු සාර්ථක වෙනවා ඒත් ඔබ අර අෂ්ටමයේ රාෂ්ට්‍ර කපලින්ද මේ මානසික පීඩා කායික පීඩා ගැන ලොකුවට ගණන් ගන්න එපා 2024 වර්ෂයේ තර්මක අභියෝගාත්මක වුණත් කේන්ද්‍රේ බලන්න ඔබට යන ග්‍රහය බලන්න ඔබට ඒ ග්‍රහ පීඨීම් අනුව ඔබට හරි ග්‍රහ පීඨීමක් තියෙනවා නම් ඔබගේ මේ තරඟ විභාග ජයග්‍රහණය කරන එක මහා ලොකු දෙයක් කියලා හිතන්න බෑ. එහෙනම් 2024 දී ආදායම් තත්ත්ව දියුණු වෙන හැම දෙයක්ම තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය තත්ත්වය ගැන අපි කතා කරොත් සෞඛ්‍ය තත්ත්වයේදී ඔබ බොහෝම ප්‍රවේසම් වෙන්න ඕන නිදන්ගත රෝග සහ මානසික සෞඛ්‍ය සම්බන්ධව. මොකද වර්ෂයේ මුල් කොටස ජනවාරි වල ඉඳලා 6 වෙනි මාසේ වෙනකල්ම ඔබට උදරාබාධ සහ ජලය විසවීම එවාගේ මුත්‍රා ආසාදන හින්දා ඇතිවෙනා වූ ඒ පීඩාකාරී තත්ත්වයන් ඔබට හිමි වෙන්න පුළුවන්. ඒ හින්දා ඒ ගැන ඔබ කල්පනා කරලා වැඩ කරන්න ඔබගේ ජීවිතයට සුබ වේවා 2024 ට රුවන් මාලිගා පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. ඔබගේ ජීවිතය සහ අනාගතය සම්බන්ධ නිවැරදිම අනාවැකි ඉදිරිපත් කිරීමක් සමගින් ඔබගේ මුළු ජීවිතයම ජය ගන්න. රාව නැස්ට්‍රොලොජි වසන්ත රාජකරුණා. ජ්‍යොතිෂ හා ගුප්ත ශාස්ත්‍රයේ වසර 25ක පූර්ණ නිපුණත්වයද වසර 13ක රාව නැස්ට්‍රොලොජි YouTube නාලිකාව සමගින් දෙස් විදෙස් යන හදවත් තුළ නොමකෙන සිහිවටනයක් වූ වසන්ත රාජකරුණා මැතිතුමා සමගින් ඔබේ ජීවිතයේ හරි පාර දකින්න. ව්‍යාපාර නාම පුජ්‍යල නාම චුබ නැකත් ඔබගේ ග්‍රහ පළවලට මැණික් පළඳවීම හා සෙත් ශාන්ති වසර 13ක් පුරාවට දේශීය හා විදේශීය ජන හදවත් තුළ විශ්වාසය ඉහළින්ම දිනාගත් රාවන් ඇස්ට්‍රොලොජි වසන්ත රාජකරුණා දැන්ම අමතන්න ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී වසන්ත රාජකරුණා 0777539481 0712589916 සිංහ ලග්නේ ඔබට කොහොමද 2024 වර්ෂය 2024 වර්ෂය ගැන කතා කරද්දී මම අර හැමදාම සිංහ ලග්නේට කියන දෙයක් තමයි අර මුහුදේ රැලි පෙරලි පෙරලි එනවා වගේ රැල්ල ගහනවා වගේ වෙලාවකට හොඳයි වෙලාවකට අන්තිම නරකයි දැන් 2020 ඉඳලා බලද්දී සෑහෙන කාලයකට හොඳ ටිකක් තියෙනකොට නරක වැඩි නරක තියෙනකොට තමන්ගේ දිගටම නරක යනවා නමුත්
සෑහෙන බාධක කරදර මැද්දේ ඔබගේ ජීවිතයේ ඔබ හරි පාරක ගෙනාවා කියලා තමයි කියන්න තියෙන්නේ මං හිතන්නේ මට මං එදිනෙදා ජ්‍යොතිෂ කටයුතු විශේෂයෙන්ම මහා පරිමාණෙන් කරන නිසා සිංහ ලග්නයේ ආයේ මං මේ පර්යේෂණාත්මකව දකින දෙයක් තමයි පහුගිය අවුරුදු දෙක ගත්තම එල්ලෙන්න වැල් නැතුව හිටිය සිංහ ලග්න කාර්යෝ කැඳ නැති වෙලා හිටියේ මූණවල් නිකන් නිකන් නන්නත්තර වෙලා හිටියේ මොනවද කරගන්න තිබ්බේ කියලා. නමුත් ඒ අය ටික කාලෙකින් ඒ ප්‍රශ්න විසඳගෙන බාධක කරදර මැද්දේ යම්කිසි දෙයක් කරගෙන තියෙනවා කියන එක මම කියනවා. ඉතින් කොච්චර මේකද ඒ සිංහ ලග්නයේ තියෙන ආවේනික පෞරුෂය ඒ සිංහ ලග්නයේ තියෙන ඒ දවන්ත ශක්තිය ඒ සිංහ ලග්නයේ තියෙන ඒ තේජ අනුභවය නිසා තමයි ඒ අය එහෙම හිටියේ ඕනම කෙනෙක් අන්තක තමන් තමන්ට හරියට තමන් හරියට දෙයක් කරනවා නම් තමන්ට වරදීනේ නැහැ කියන එක මම විශේෂයෙන්ම කියනවා සිංහ ලග්නයේ ඔබට අපි ගෘහ ජීවිතය ගැන කතා කරනකොට 2024 2024 ගෘහ ජීවිතය ගැන කතා කරනකොට සැබවින්ම ඔබ මහා පරිමාණයෙන්ම දියුණු වෙනවා කියලා කියන්න ඕනේ ඔබට ඇත්තටම කියනවා නම් තත්කාල ග්‍රහචාරයේ රාහු අටවැන්නේ කේතු දෙවැන්නේ හදිසි ධන ලාභ වලට හිමි ඇත්තටම කියනවා පෞලේ දියුණු වෙනුවෙන් මහා පරිමාණයෙන්ම දේවල් කරගන්න පුළුවන් ඒ වගේම තමයි ඔබ ඇත්තටම කියනවා නම් 2024 මුල් කොටසේදීම ජනවාරි ඉඳලා ජූනි වෙනකම් බලාගෙන හිටියොත් ඔබ ඇත්තටම කියනවා නම් ඔබගේ ග්‍රහචාරයේ යන විදිය දැක්කම ඔබ ඔබගේ අරමුණු සියල්ල ඉෂ්ට සිද්ධ කරගන්නවා කියලා මම කියනවා. ඔබට බාධකයක් නැහැ ඇත්තටම. ඔබ කරන්න තියෙන දේ හරියට කරලා ඒ හැම වැඩපිළිවෙලක්ම නිසි ආකාරයෙන් ප්‍රෝග්‍රෑමින් කරලා ඔබගේ කටයුතු සාර්ථක කරගන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා කියලා මම කියනවා. ආයි ඒකේ දෙකක් නැහැ. ආයි ඒකේ හදන්න දෙකුත් නැහැ. ඒකාන්ත වශයෙන්ම ඔබ ඒ තත්ත්වයට යනවා. තේරුණාද? ඒ වගේම තමයි වැඩිහිටියන්ගේ ආශිර්වාදයෙන් නොඅඩුව ලැබෙන කාලයක් මේක. අන්න එතකොට තමයි මම කියන්නේ ඔබ ඔබගේ විවාහ කටයුත්ත සිංහ ලග්නයේ ඔබගේ විවාහ කටයුත්ත මේ අවුරුද්දේ කෙරෙනවා 2024 කෙරෙනවා. හැබැයි මම එකක් කියනවා. ඔබ මේ යෝජනාවකින් විවාහ වෙන්න ඉන්නවනම් ඔබ ඔබ ඇත්තටම අවංකව ඉඳලා යෝජනාවක විවාහයක් වෙන්න ඉන්නවනම් ඔබ සතුරු කරදර සම්බන්ධවත් යම්කිසි අවබෝධයකින් ජීවත් වෙන්න ඕන මොකද බස් එකට සල්ලි හොයාගෙන ගිහිල්ලා ඔබගේ ඒ ප්‍රේම සම්බන්ධතා කඩලා දායි බොරු කේලම් කියලා ගෙවල් වලට ඒ වගේම ඔබ විදේශගත වෙලා ඉන්නවනම් ඇත්තටම කියනවනම් විදේශගත වෙලා ඉන්න ඔබ මේ 2024 කාටවත් උදව් කරන්න එපා උදව් කරන්න ඕන නම් කවුරු හරි දුගී මගී යාචක ආදීන්ට පුලනුන්ට දානේ දීලා එතනින් ඉවර කරන්න. හැබැයි කාටවත් බඩ බැඳගෙන සලකන්න එපා අත්දැකීමෙන් කියන්නේ ඔබ විනාශ වෙනවා. ඔබට ගණ්ඩම දෙයක් නැතුව යනවා. එහෙනම් ඔබ තමයි මෙතෙන්දී ඔබ කල්පනාවෙන් වැඩ කටයුතු කරන්න ඕන. ඒක ඒකාන්තයි. ඉතින් එහෙමනම් 2024 මැයි වලින් පස්සේ විශේෂිත අයගේ උදව් උපකාර ඒ වගේම ඔබ කරන කියන කටයුතු වලට ශීඝ්‍රගාමී දියුණුවක් වැට් එක 118ට නැග්ගත් පෙට්‍රල් රුපියල් 18 ගියත් ඔබ වැටෙන්නේ නැති තත්ත්වයක් තමයි දැන් නිර්මාණය වෙන්නේ. ඔබට හැකියාව තියෙනවා. එහෙනම් ඔබට ඒ වාසනා ගුණයත් එක්ක ජීවිතේ හොඳ ගමනක් යන්න පුළුවන් කියලා කියන්න ඕන. ඉතින් මේ 2024 වර්ෂයේ තරඟ විභාගවලට මූණ දෙන ආදරණීය දුවදරුවන්ට මම වාසනාවන්ත පණිවිඩයක් තියෙනවා කියන්නේ ඒක මම මතක් කරන්නම් සියලු තරඟ විභාග සිංහ ලග්නයේ ඔබට ජයග්‍රහ ලීලාවෙන් ඒවා සමර්ථ වෙන්න සමර්ථ වෙලා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පවා ලබන්න හේතු වාසනා වෙනවා කියලා මම කියන්න ඕනේ. එහෙනම් ඔබගේ ජීවිතයට සුබ පණිවිඩ රාශියක් එක්ක හොඳ අනාගතයක් උදා වෙන වාසනාවන්තම කාලේ තමයි මේ 2024 කාලේ. කියන මේ මාසෙත් පස්සේ
ගුරු ග්‍රහයාගේ ගෝචරය සිද්ධ වෙනවා ඒ ගුරු ගෝචරයත් එක්කත් ඔබගේ ජීවිතයට හොඳයි සෞඛ්‍ය තත්ත්වයේ ගැටළු විදියට 2024 පුරාම පෙන්වන්නේ මානසික සෞඛ්‍ය සහ ඒ කියන්නේ අර මනස නිරවුල්තින මානසික ආතතිය මනස නිරවුල්ව තියාගන්න ඔබට සුබ වෙන කාලයක හොඳ අනාගතයක් ලැබෙනවා කියලා කියන්න ඕන එහෙනම් ඔබගේ ජීවිතයේ ජය වේවා වාසනාවන්ත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ඔබට සුබ වේවා කන්‍යා ලග්නය ඔබට 2024 වසර පොනව වේවිද ඇත්තටම කියනවා නම් කන්‍යා ලග්න හිමියන්ට විශේෂයෙන්ම කන්‍යා ලග්නේ විශේෂ අයට පවා ඒ කියන්නේ පතාක යෝධයන්ට පවා අර නැති වෙලා ගිය තැන හිමි කරගන්න සෑහෙන්න කරදර බාධක සිද්ධ වෙච්ච වසර කිහිපයක් තමයි වසරක් නෙමෙයි වසර කිහිපයක් තමයි පහුගිය කාලයේදී උදා වෙලා තිබෙන්නේ හැම කන්‍යා ලග්න කාර්යයන්ට මේක පොදුවේ බලපෑවා දැන් සාමාන්‍යයෙන් මෙහෙමනේ දැන් මොන ලග්න ඕනම ලග්නයකට ඕනම ලග්නයකට කොච්චර නරක කරද මේ නරක කාලයක් ආවත් ඒ මං කියන විදියට ඔය ග්‍රහ ගෝචර වලින් එහෙම කරදර කාලයක් ආවට සමහර වෙලාවට තමන්ගේ උප්පත්ති ග්‍රහ බලය හොඳයි නම් අර ගෝචරයෙන් වෙන ඔය ග්‍රහ මාරු වලින් වෙන අයහපත් බලපෑම් නැති වෙලා යනවනේ නමුත් මෙතන ඒ වගේ දෙයක් නෙවෙයි සිද්ධ වුනේ අර දිගින් දිගටම අපල උපද්‍රව බලපාපු නිසා කන්‍යා ලග්න හිමි ඔබගේ අර උප්පත්ති කේන්දරයේ තියෙන ග්‍රහ බලයත් යට කරගෙන තමන් බලාපොරොත්තු වෙච්ච දේවල් සිද්ධ වුනේ නැහැ ඉෂ්ට වුනේ නැහැ ඒ නිසා ඇත්තටම කියනවා නම් කරදර රාශියකට මුහුණ පාන්න සිදු වුණා කියන එක තමයි කියන්න තියෙන්නේ මේක ඇත්තම කතාවක් මේක පුදුමාකාර තත්ත්වයක් පහුගිය කාල වකවානුවේදී ඔබට මුහුණ දෙන්න උන ඉතින් මෑත කාලීනව ගත්තම 2021 වර්ෂයේ ඉඳලා මේ අපි කතා කරන 2024 එතකොට මේ දැන් මම කතා කරන වෙලාවේ ඉන්නේ 2023 එතකොට අවුරුදු දෙකක් තුල තමන්ගේ ජීවිතේ සෑහෙන්න ආපස්සට ඇදගෙන ගිය කාලයක් තමයි මේ 2021 සහ 23 කියන්නේ මේ අවුරුදු දෙකේ කාලේ. එහෙනම් කන්‍යා ලග්නේ ඔබ බලාපොරොත්තු වෙනවා 2024ට ශක්තිමත්ව මූණ දෙන්න නැගිටින්න. පුළුවන් වේවිද? එහෙමනම් අපි වර්ෂයේ ආරම්භ වෙද්දී කොහොමද ග්‍රහචාරයේ තියෙන්නේ මොන වගේ ග්‍රහ පදනමකද ඔබ ඉන්නේ කියන එක අපි මූලිකවම අපි දැනගමු. කන්‍යා ලග්නේ ඔබට කේතු වෙන්දා වාගේම ලග්නේ ගෝචර වෙනවා බුධ සිකුරු තුන්වැන්නේ රවි කුජ හතරවැන්නේ ශනි හයවැන්නේ වෙන්දා වාගේම ගෝචර වෙනවා රාහු හත්වැන්නේ ගෝචරේ වෙද්දී ඒ කියන්නේ මීන රාශියේ ගුරු අටවැන්නේ චන්ද්‍රයා ව්‍යස්තානේ ඉතින් මේ ප්‍රධාන ග්‍රහයෝ ඒ කියන්නේ ගුරු රාහු කේතු ඒ වගේම ශනි ඉන්න විදියයි මේ 2024 අපි කතා කරන්න මේ 2024 වර්ෂයේ තුල වෙන ඒ ග්‍රහ මාරුත් එක්ක බලද්දි විශේෂ ග්‍රහ මාරුවක් වෙන්නේ මේ මාසයේ වෙන ගුරුගේ ග්‍රහ මාරුව තමයි විශේෂයෙන්ම වෙන්නේ දැන් ඒක පාදක කරගෙන අනිත් සෙනසුරුගේ මේ ගමන් මාර්ගය මැනවින් අධ්‍යයනය කිරීමේදී පහුගිය අවුරුදු දෙකට වඩා ඔබට ඉතාම සුබ ඉතාම වාසනාවන්ත ග්‍රහචාරයක් තියෙන වර්ෂයක් වෙනවා 2024 වර්ෂය. ඒ 2024 වර්ෂයේදී ඔබගේ අර අවුරුදු දෙකේදී ගිලිහි ගිය සෑහෙන වැඩ කටයුත්තක් කරගැනීමේ හැකියාව ඔබට පවතිනවා ඔබගේ ජීවිතයට සුබයි කියන ඒ පණිවිඩය ඔබගෙන් ඔබට තියෙනවා කියලා මම කියනවා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම ඒක විශේෂිතම දෙයක්. ඒක ඒකාන්තයි. ඔබගේ ජීවිතයට සුබයි කියන එක පණිවිඩේ මම දෙනවා. ඒකත් එක්කම කියන්න ඕන අපි ගෘහ ජීවිතයේ පැත්තට ආවොත්
ඔබ ගෘහ ජීවිතය තුල දෙඩි කාර්ය බහුල කාර්ය තත්ත්වයක ඔබ ඉන්නවා. ඒ කියන්නේ සමහර වෙලාවට ගෙයින් පිට ගියාම ඔබට ඔබගේ පවුලේ සමාජිකයන් දැක බලා ගැනීමේ හැකියාව පවා සෑහෙන සීමා වෙනවා කියලා මම කියනවා. මේකට විශේෂම කරුණු කාරණා යෙදෙනවා. මේ தත්ත්වය ඇත්තටම කියනවා නම් ටිකක් මේ ටිකක් දුෂ්කර කාල වකවානුවක ඔබ වැඩ කටයුතු කරනවා කියන එක තමයි මම මේ කියන්නේ. ඒක ඇත්ත. ඒක සත්‍යයක්. ඉතින් මේ ප්‍රශ්නකාරී වටපිටාවත් එක්කම ඔබගේ ජීවිතයට මහා පරිමාණෙන් ගැටලු උපද්‍රවකාරී තත්වයන් එන්නේ නැහැ. පහුගිය කාලේ තිබ්බ ඔබ කාර්යබහුල වෙන ඔබ ගෙදරින් පිට සෑහෙන වෙලාවක ඉන්නවා ඒ තමන්ගේ දියුණුව වෙනුවෙන් සමහර වෙලාවට පවුලේ දියුණුව වෙනුවෙන් ඔබ ටිකක් වෙනදාට වැඩිය මහන්සි වෙනවා කියලා කියන්න ඕනේ. අර අවුරුද්ද 2024 වර්ෂයේ මුල් කොටසේ ඒ කියන්නේ ජනවාරි මාර්තු අප්‍රේල් කියන මුල් කොටසේදී ගෘහ ජීවිතයේ ආශිත සීතල හැංගිච්ච හතුරු සීතල ගණන්කාරයෝ හැංගිච්ච යම්කිසි බලවේග ඔබට විරුද්ධව කලෙලි බහින්නත් ඉඩ තියෙනවා. ඒකත් මම කියනවා. පහුගිය කාලවකවානුවේදී මම ඒකක් කියනම් පහුගිය කාලවකවානුවේදී ඔබගේ ජීවිතයට ඇත්තටම මම අර පටන් ගන්නකොටම කිව්වා මේක ඇත්තටම මේ විනාඩි 12කින් 10කින් කියලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඇත්තටම. මොකද පහුගිය කාලවකවානුවේදී මිනිස්සු ඔබට ඔබ දැන් ඔබගේ සමහර තැන් අපැහැදිලි වුණේ දේශපාලන ශාස්ත්‍රය වෙන්න පුළුවන් ක්‍රීඩා ශාස්ත්‍රය වෙන්න පුළුවන් එහෙම නැත්නම් තමන්ගේ මේ තමන්ගේ ජීවිතේ ව්‍යාපාරික ශාස්ත්‍රේන ඕනෑම වෘත්තියක් කරන අයගේ ජීවිතවල සමහර තැන් අපිට කර්මය කියලා එහෙම කියන්නත් පුළුවන් නමුත් තමන්ගේ කර්මය නිසාම ග්‍රහාපල නිසාම නෙවෙයි මේ සමහරුන්ට තමන්ගේ දේවල් අහිමි වුනේ ඒ සමහරුන්ට දේවල් නොනේ තමන්ට වටේ හිටපු මිනිස්සු සවුත්තු වින්දා ඒ වටේ හිටපු මිනිස්සු තමන්ගේ ජීවිතේට අයහපත් බලපෑම් එල්ල කරපු නිසා තමයි තමන්ට ගොඩක් දේවල් අහිමි වුනේ ඔන්න ඔය වගේ දැන් ඒ කර්ම ශක්තියම නෙවෙයි ඇත්තටම ඒ වගේ දේවලු තිබ්බා දැන් පහුගිය කාලේ මම ඒක තමයි කිව්වේ ඔබගේ නිවසේ රිමෝට් කන්ට්‍රෝල් එකකින් බෝම්බ පිපුරා සමහර අය සමහර අය ජීවිතේට ලං වෙලා ආදරේ මුල් කොටසේ දීලා අන්තිමේට ජීවිතය අපායක් කරලා යන්න ගියා යන්නම ගියා ඈ යන්න ගියා මැකිලා කියලා යන්නම ගියා දන්නේම නැහැ මොකද්ද උනේ කියලා. ඉතින් මෙහෙම කාලවකවානුක ගෘහ ජීවිතයේ මුල් කොටසේ ඔන්න ඔය හැංගිච්ච ගණන්කාරයෝ ඉන්නවා. හැබැයි ඒ සුවිශේෂීත්වය කියන්න මම ඒ අයට මූණ දීමේ මන හැකියාව ඔබට පවතිනවා කියන එකත් අමතක කරන්න එපා. ඔබට ඒ හැකියාව තියෙනවා. ඒ හැකියාවත් එක්ක ඔබට ලොකු ගමනක් තියෙනවා. ඒ හින්දා කිසිම දෙයකට බය වෙන්න එපා. එහෙනම් සමහර වෙලාවට පෞල් ජීවිතේ ඒ වගේම ගෘහ ජීවිතේ සමහර වෙලාවට ස්වාමිය භාර්යාව ඇතල ඒ ඒ අදාළව ඒ කට්ටියත් එක්ක ජීවිත සම්බන්ධව යම්කිසි බහිම්බස්වීම් යම්කිසි විදියකින් ටිකක් මේ එක එක අඬදමර අඩුලුහුඬුකම් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒවා ගණන් ගන්න එපා. මොකද ඒවා ගණන් ගත්තොත් කිසිම දෙයක් කරගන්න හැකියාවක් නැහැ. ඒවා ගණන් ගන්න එපා. සමහර මම ඉස්සල්ලාම කිව්වා කාර්යබහුල ජීවිතයක් තියෙනවා කියලා. ඉතින් මේ කාර්යබහුල ජීවිතේ තමන්ගේ දියුණුව වෙනුවෙන් උපයෝගී කරගන්න කියලා මම කියනවා. ඒ වගේම තමයි තවත් එක කාරණාවක් මේ කාලයේදී වර්ෂයේ අග කොටස කියන්නේ මැයි මාසෙන් පස්සේ ඔබගේ පෙර පින ක්‍රියාත්මක වෙනවා. ඔබට අලුත් යාන වාහන මිලදී ගන්න වාසනාව ලැබෙනවා. ගෙවල් දොරවල් හදාගැනීමේ වාසනාව තියෙනවා. නව දේපල මිලදී ගැනීම බාධක කරදර මැද්දේ වැට් එක 118ට නැග්ගට ඔබගේ ජීවිතේ කැපී පෙනෙන වෙනසක් ඇති වෙලා ඒ වගේම ඔබගේ ජීවිතේ යම් කිසි විදියකින් තාම තීරණාත්මක ඔබගේ ජීවිතේ ගොඩ නැගිලා ඇත්තටම කියනවා නම්
ඔබ ජයග්‍රහණය ජයග්‍රහණේ අත්පෙත් තියනවා කියලා මම කියනවා. ඉතින් ඒ නිසා කිසිම දෙයකට බය වෙන්න ඕනද? බය වෙන්න ඕනේ නැහැ. ඔබට හැකියාව පවතිනවා මේ தත්ත්වය දියුණු තියුණු කරගන්න. ඒ වගේම තමයි ඔබට මම කියනවා ඔබගේ කේන්ද්‍රයේ පරීක්ෂා කරවා ගන්න. කේන්ද්‍රයේ පරීක්ෂා කරන 2024 දී ඔබට ලබන ලබලා තියෙන දසා මහදසා අනුදසා ඒ වගේම ඔබට මූණ දෙන්න තියෙන ඒ අභියෝග තියෙනවනේ ඒවට කලින් පෙර සූදානම කොහොමද වෙන්නේ කියන එකත් එක්ක ඔබගේ ජීවිතයේ ඉදිරි ගමන සාක්ෂාත් කරගෙන හොඳ ගමනක් යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ධන ධාන්‍ය තත්ත්වය වර්ෂයේ මැද කොටසේ ඉඳලා දියුණු තීන වෙනවා මං කිව්වේ ඒකයි යාන වාහන මිල ගන්න පුළුවන් කියලාත් පවා ඒ වගේම ආදාය මාර්ග ඉතා ඉහළට වර්ධනය වෙනවා වෙළඳ ව්‍යාපාර කටයුතු කරන්න පුළුවන් ඒ වගේම විදේශ රැකියාවල නියුතු අයගේ ආදායම් තත්ත්ව ඉතාම හොඳින් දියුණු තීන වෙනවා ඇත්තටම කියනවනම් බොහොම වාසනාවන්ත සුබ වෙන කාලයක මං එලි පෙහෙලි වෙලා ඔබගේ ජීවිතය යහපත සම්පත ජයග්‍රහණය සාක්ෂාත් වෙනවා කියලා මම කියනවා. එහෙනම් ඔබගේ ජීවිතයට සුබ වේවා ජය වේවා අනාගතය තුල ඔබ ඔබගේ ජයග්‍රහණයේ කිරුණු පලන් දන්නට කිරුණු පල දින්නට ඔබට ඒ වාසනාව ශක්තිය ලැබේවා 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 කියමින් මම ඔබගේ 2024 පලාපලේ මේ විදියට අවසන් කරනවා. මට එක දෙයක් කියන්න පුතුනා සෞඛ්‍ය තත්ත්වයේ උදරාභාර මුත්‍රාශ්‍රය ආශ්‍රිත ගැටලු ඒ වගේම විශේෂම ආතතිය නිසා මානසික ආතතිය නිසා ඇතිවන යම් යම් දේවල් අනවශ්‍ය දේවල් කල්පනා කරන්න ගිහිල්ලා දෙන අයහපත් සෞඛ්‍ය තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන් ඒ ගැන ඔබ සැලකිලිමත් වන්න ඔබගේ ජීවිතයට අනිවාර්යයෙන්ම අවුරුදු දෙකක ඇරියස් එක කවර් කරන්න 2024 ඔබට හැකියාව ලැබෙනවා කියන එක මතක තියාගන්න. එහෙනම් ඔබගේ ජීවිතයට සුබ වේවා ජය වේවා කියමින් ඔබට සමු දෙනවා. එහෙමනම් නැවතත් ඔබගේ මේ වගේම කන්‍යා ලග්න වැඩසටහනකින් කන්‍යා ලග්නිය ගැන කියන වැඩසටහනකින් ඔබ අපි මුණ ගැසෙමු. තෙරුවන් සරණයි. ජය වේවා. තුලා ලග්නය ඔබට කොහොමද මේ 2024 වර්ෂය විශේෂයෙන්ම කියන්න ඕන අපි වැඩි දුර යන්න හොඳ නැහැ අපි මහා පරිමාණයෙන් ඔබගේ කේන්ද්‍රය ගවේෂණය කරන්න විශ්ලේෂණය කරන්න උවමනා නැහැ ආසන්න වශයෙන්ම අපි 2021 22 23 වර්ෂ අපි ආපස්සට හැරිලා බැලුවොත් ඒ කියන්නේ මීට අවුරුදු දෙකකට කලින් ඉඳලා ඔබගේ කේන්ද්‍රය ගැන බැලුවොත් ඇත්තටම කියනවා නම් අවුරුදු දෙකකට දෙකක් සමාප්ත වෙන මේ වෙලාවේ ඔබ බොහෝ වෙලාවට තිබ්බ ග්‍රහචාරය අනුව ඔබට බොහෝ දේවල් මග ඇරුණා අතපසු වුණා කරගන්න බැරි වුණා ඔබගේ සමහර දේවල් ඔබට ඇත්තටම කියනවා නම් ඒ තරමටම පීඩාකාරී තත්වයක් තමයි ඇත්ත වශයෙන්ම ඔබට මූණ පාන්න සිද්ධ වුණේ කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් මේ කරුණු කාරණා සංසන්දනාත්මකව බලද්දී 2024 පියනගෙන ඔබට ඉතාම විශ්වාසනීය බවකින් විශ්වාසනීයෙන් විශ්වාසනීය භාවයකින් ඒ වගේම තමන් ගැන විශ්වාසයකින් ඉදිරියට යන්න පුළුවන් කියන කතාව මම කියනවා. එහෙම කියද්දී ඒ වගේ පෙර ගමනක අනාවැකි කියද්දි වර්ෂය ආරම්භ වෙද්දි ඔබගේ ග්‍රහචාරය පවතින හැටි අපි කතා කරොත් රවි කුජ ලග්න භාවයේ ඉන්නවා බුධ සිකුරු ඉන්නවා දෙවැන්නේ වගේම ශනි වෙනදා වගේම පස්වැන්නේ රාහු හයවැන්නේ ගුරු ඉන්නවා කේන්දරේට හත්වැන්නේ ඒ වගේම චන්ද්‍රයා 11 වැන්නේ පිහිටීමන් පවතිනවා මේ ග්‍රහ මාරුව මේ ග්‍රහ මාරු කල්පනා කරලා බලනකොට 2024 වර්ෂයට සමගාමීව 2000 සමාන්තරව ඒ 2024 සිදුවෙන්නේ ඉතාම ප්‍රධාන ග්‍රහ මාරු එකක් විතරයි ඒ බ්‍රහස්පතිගේ ග්‍රහමාරුව හැබැයි මේ බ්‍රහස්පති ග්‍රහමාරුවත් ඔබගේ ජීවිතයට ඉතාම පින්වන්ත වාසනාවන්ත විදියට තමයි මේ ග්‍රහමාරු සිද්ධ වෙන්නේ ඒ නිසා ඔබ ඒ සම්බන්ධව බියක් සැකක් අනියත බියක් ඇති කරගන්නට වමනහ නැහැ කියලා මම කියනවා
මේ කාරණාවත් එක්ක සංසන්දනාත් බලනකොට එන්නේ ඒක තමයි විද දැන් පහුගිය කාල වකවානුවේදී ඔබ අසරණ වුණා ඔබගේ කරන කියන කටයුතු බොහොම පීඩාකාරී තත්යක පැවතුණා ඇත්තටම මුදල්ම නෙවෙයි ඔබ ඇත්තටම ඔබ සමහර වෙට ඔබට මුදල් තියෙන්න ඇති මුදල් ප්‍රශ්නයක් නෙවෙයි නමුත් මුදල් තියලා ඔබගේ බලතල තියෙන්න ඇති මුදලුයි බලතලයි ඔබගේ ඒ සිවිල් බලයයි ඔක්කොම තියාගෙන ඔබව යම් කිසි හුදකලා වෙච්ච තත්ත්වයක් පෙන්눔 කරා ඒ හුදකලා වෙලා ඔබගේ හැම දෙයක්ම ඔබට අහිමි වෙලා ඔබ හුඟක් වෙලාවට කොන් වෙලා වගේ හිටියා ඇත්තට එක්තරා අවස්ථාවකදී මේ 2023 වර්ෂයේ දැන් මේ පහුගිය කාලේ වෙච්ච රවි බුද කුජ ග්‍රහ මාරුත් එක්ක ටිකක් අර අර කොන් වෙලා එහා පැත්තට ගිහිල්ලා මේ විනාශ වෙලා හිටපු තුලා ලග්නේ සමහර අය ඇත්තටම කියනවනම් දැන් ටික 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 කලෙලි බැල්ලා ඒ කට්ටියක රූප ස්වභාව පවා වෙනස් වෙලා දැන් යම් කිසි විදියකින් ටිකක් අර ධෛර්ය සම්පන්නව ගැම්මෙන් ඉන්නවා කියලා කියන්න පුළුවන්. නමුත් පහුගිය කාල වකවානුවේදී ඔබට ඒ තත්ත්වේ තිබුණේ නැහැ. ඉතින් දැන් 2024 වර්ෂයේ අපි ඇත්තම කතා කරන ගෘහ ජීවිතය ගැන අපි කතා කරනකොට ඔබගේ පින්වන්තකමට වාසනාවන්තකමට ගොඩාක් දේවල් හරියනවා. ඒ කියන්නේ ඔබ ඉතාම ආදරණීය කෙනෙක් බවට පත් වෙනවා. ඒක අනිවාර්යයි. ඔබ මෙතනදී ටිකක් මම කියනවා ඔබ අති අධිසංවේදී කෙනෙක් වුණොත් ඔබ ඕනවට වැඩිය ඔබ පුද්ගලයන් විනාශ විශ්වාස කරන්න ගියොත් ඔබ ඇත්තටම පුද්ගලයන් හින්දම ඔබගේ ජීවිතයේදී යම් කිසි විදියකින් ඔබ කරදරයකට පත් වෙන්න පුළුවන් ඔබ යම් කිසි විදියකින් ඒ තුල ඔබ යම් කිසි ඔබගේ तत्व ओबगे जीवित समहर तेंग वल्दि ओब आसरण वेंड इडतीयेन एक एकांतय दिं ओब तमय कल्पना करंट ओन मम कोहोमद मगे वेड कटयुतु करन्ने मम कोहोमद मगे ए हेम देयक एकम मम कोहोमद जीवत वेन्ने कियन तींदुव तीरणय ओब तमय गन्न ओन एक अनिवार्यय मोकद एहेम नैति वुनोत ओबट යම් කිසි විදියකින් කරදර ඇති වෙන්න බව අධිසංවේදී වෙන්න ගියොත් ඇත්තටම කියනවා නම් ඔබට හොඳ නැහැ. ඒක ඒකාන්තයි. ඉතින් ගෘහ ජීවිතයේදී මම ඒක කියනවා පහුගිය කාල වකවානුවේදී ඔබට මානසික පීඩා දුන්න අය ඒ වගේම ගැටලු ඔබට දිගින් දිගටම එල්ල කරපු අය එහෙම නැත්තම් ඔබගේ ජීවිතයට ප්‍රශ්න දාපු අය වෙනත් වෙස්මුණු පැලඳගෙන ඔබව හොයාගෙන එන්න ඉඩ තියෙනවා. ඔබ ඔබ තුල ඔබගේ ආත්ම විශ්වාසයේ බිඳ දමන විදියට කතා කරන්න පුළුවන් ඒ අය. ඒ නිසා මම කියනවා ඔබගේ කේන්ද්‍රය මනාව පරීක්ෂා කරලා බලන්න මනවින් ඔබගේ කේන්ද්‍රය පරීක්ෂා කරවගෙන ඉදිරි කාලය අතිශයින්ම තීරණාත්මකයි. මොකද ඔබගේ අවුරුදු දෙකහමාරක දෙකක වගේ කාලය දෙකහමාරක් විතර වෙනවා සාමාන්‍යයෙන් අවුරුදු දෙකක කාලය නිකම්ම නිකං ඔහේ ගෙවිලා ගියා. ඒ ගෙවිලා ගිහිල්ලා ඔබට ඇත්තටම කියනවා නම් ඔබ ටිකක් පීඩාකාරී තත්යක ඔබගේ ජීවිතයේ තිබ්බා. ඉතින් මේ ගැටලුව මේ 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 තියෙන ප්‍රශ්නය තවදුරටත් ඉදිරියට ගෙනියන්න ඕනද කියන එක තමයි මමත් අහන්නේ. එහෙමනම් 2024 දී ඔය පරණ ප්‍රශ්න ඔක්කොම අමතක කරලා ගෘහ ජීවිතය සාර්ථක කරගන්න මහන්සි ගන්න ඕන. ඇත්තටම කියනවා නම් මංගල යෝග ඔබට උදා වෙනවා. විශේෂයෙන්ම 2024 වර්ෂයේ මාර්තු මාසේ එවාගෙම මැයි මාසේ එවාගෙම ජූනි අගෝස්තු එවාගෙම සැප්තැම්බර් නොවැම්බර් මාසවලදී මංගල යෝග උදා වෙනවා. ඒ ඔබ අවිවාහක ඉන්න කෙනෙක් නම් ඒ මංගල කටයුතු වලට උනන්දු වෙලා ඔබගේ අනාගතය සාර්ථක කරගන්න ඕන. ඒ වගේ හැබැයි තුලා ලග්නෙට අර ඔක්කොම හොඳයි මුක්කම නරකයි වගේ ඔබගේ කට පරිස්සම් කරගන්න ඕන. ඔබ හැම වෙලාවෙම අර නීතිය කතා කරන කෙනානේ. නීතිය කතා කරන කෙනා ඔබ හැම වෙලාවෙම ටිකක් මේ ඒ සම්බන්ධව සටන් කරන කෙනා.
ඉතින් මෙතෙන්දි මං කියනවා කාටවත් කරදරයක් වෙන දේවල් කරගන්න එපා කරන්න එපා නමුත් නීතිය පැත්තෙන් ගත්තම ඔබට සමහර තැන්වලදී ඔබට රිංගල යන්න පුළුවන් නම් ඔබ විතරක් ඔබගේ ගැළවීම තියෙනවනේ යම් කිසි තැනක කපටිකමට හරි පොඩ්ඩක් ගැළවෙලා තමන්ගේ වැඩ කරගෙන පාඩුවේ ඉන්න අනුන් වෙනුවෙන් දර දියා දින්න අනුන් වෙනුවෙන් ජීවිතේ කැප කරන්න යන්න එපා එහෙම කරොත් ඔබ 2023 වගේම අර 365ක් ගෙවිලා යයි දින 365ක් නමුත් දියුණුව ඒ විදියමයි ඒ හින්දා විශේෂයෙන්ම අභියෝගාත්මක තත්ත්වයක් තියෙනවා සුභ අසුභ මිශ්‍රඵලයි ඉතින් ඒ හින්දා ඔබගේ ජීවිතේ දියුණුව ළඟා වෙන්නේ ඇත්තටම ජූනි අගෝස්තු මාසවල තමයි ඉතාම හොඳ දියුණුවක් එන්නේ එතකොට මේ වර්ෂයේ මුල් කොටසේදී ඔබ ටිකක් මහන්සියලා කැපවෙලා ඔබගේ ජීවිතයට ඒ මහන්සිය කැපවීම කියන ආයෝජනය ලබලා දෙන්න ඕන ඒක අනිවාර්යයි ඉතින් ඒකත් එක්ක තමයි මම මේ විශේෂ දේවල් ඔබට කියාගෙන යන්නේ ඉතින් ඒ හින්දා ඒ ගැන විශේෂ සැලකිල්ලකින් ඔබ ජීවත් වෙනවා නම් ඔබට හොඳයි කියන කතාව මම කියනවා ඒ වගේම ප්‍රේම සම්බන්ධතා ගැන විශේෂයෙන් මතක් කරොත් මේ තත්කාල ග්‍රහචාරයේ බ්‍රහස්පති ග්‍රහතුමා හත්වැන්නේ ගමන් කරන්නේ ඉතින් සමහර වෙලාවට අර මං ආයත් අර පරණ තැන්ට වෙනවා ඒ තැන්වලදීත් ඔබගේ මේ ඕන් නැති කතා හින්දා අති පණ්ඩිතකම් හින්දා ඔබට වැඩකට නැති කතාවන් හින්දා ඒ ඔබගේ ඒ ඒ ජීවන සහකරු සහකාරිය ඔබගෙන් අහිමි වෙන්න පුළුවන් ඒ අය ඔබගෙන් වෙන් වෙලා යන්න ඉඩ තියෙනවා ඉතින් ඒ නිසා මම නැවත වාරයක් ඔබට මතක් කරනවා විශේෂයෙන්ම කට පරිස්සම් කරගෙන ඉන්න මොකද හැම දෙයක්ම ඔබ බොහෝම අමාරුවෙන් මේ වෙලාවේ ක්ලාස් කරගෙන ඉන්න ජීවිතයේ ඒ தත්ත්වෙ නිසා ඉතින් ඒ නිසා 2024 වඩාත් අර්ථවත් කරන්න 2024 ජීවිතේ ලොකු ගමනක් යන්න නම් දැම්ම ඉඳලා මුල ඉඳලා හදන්න ඕන අග ඉඳලා නෙවෙයි හදන්නේ කවදා ඉඳන්ද හදන්නේ මුල ඉඳලා හදා ගන්න ඕන මොකද මැද ඉඳලත් හදන්න බෑ අගදිත් හදන්න බෑ පටන් ගත්ත විතරයි මේ අවුරුද්දේදී ඔබට හොඳ ගමනක් තියෙනවා දේ හරි ආකාරව නිසි ආකාරව හරියට කරගෙන ජීවිතේ ජයග්‍රහණය කරගන්න. ඒ වගේම අධ්‍යාපන ලැබෙන දුවදරුවන්ට ඉතාම හොඳයි විදේශගත අධ්‍යාපන ලැබෙන දුවදරුවන්ටත් ඉතාම හොඳයි මේ වෙලාවේ ඥාන යෝග ක්‍රියාත්මක වෙනවා ඒ වෙන් විදේශ රැකියා කරන අයට හොඳයි ඒවත් අර මම පොදු සාධකයක් තියෙනවා අර මම කිව්ව දේවල් මතක තියාගෙන වැඩ කරන්න විනාඩි 10ක් 12ක් ඇතුළත සම්පූර්ණ දේවල් කියන්න යම් කිසි විදියකින් අපහසුයි ඒකත් ඔබගේ කේන්ද්‍රයත් එක්ක මේවා ගැලපෙන්නත් ඕන ඔබගේ කේන්ද්‍රය පරීක්ෂා කරගන්න 2024 වර්ෂයට ඔබගේ කේන්ද්‍රය පරීක්ෂා කරවාගෙන ඉදිරි ජීවිතේ සාර්ථක කරගමු. එහෙනම් ඔබට සුබ වේවා, ජය වේවා 2024ට ඔබගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා 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 කියලා ප්‍රාර්ථනා කරමින් තුලා ලග්නය ගැන තවත් එක වැඩසටහනකින් අපි නුදුරේදී හමුවෙමු. තෙරුවන් සරණයි, ජය වේවා. වෘෂික ලග්නය ඔබට ඇත්තටම කියනවා නම් 2024 වර්ෂය ඉතාම සුබ සාධනය ඇති වෙන වර්ෂයක් වෙනවා ඇත්තටම නොඅනුමානයි. මොකද පහුගිය කාලවකවානුව එක අපි බලනකොට 2021 22 23 ඒ කියන්නේ දැන් මම කතා කරන්නේ 2023 වර්ෂයේ ඉඳගෙන ඇත්තටම කියනවා නම් 2021 22 23 වර්ෂ අපි හරියාකාරව හරියටම විසඳාගත් අපි පහුගිය කාලවකවානුව සම්බන්ධව අපි හරියට කල්පනා කරලා බැලුවොත් ඔබගේ ජීවිතයට ටිකක් අයහපත් බලපෑම් ඇති වුණා කියලා මම කියන්න ඕනේ. මොකද ඔබට දෙයක් කරගන්න බෑ. දැන් කර බැරි වුණා. දැන් පහුගිය කාල වකවානුවේදී මේ මම වෘෂික ලග්නයේට පලාපල කියනකොට මගෙත් මූණ නිකන් දෙක වෙලා තිබ්බේ. ඇත්තටම හරියට දෙයක් මේ හරි ග්‍රහ පිහිටීම් හරියට ආවේ නැහැ. ඇත්තටම හරි ප්‍රශ්න. ඉතින් ඒ හින්දා අර වෙච්ච ග්‍රහමාරු තමන්ට එච්චර සාධනීය ග්‍රහමාරු නෙවෙයි. විශේෂයෙන්ම කියන්න ඕන තාමත් ඒ සෙනසුරු ග්‍රහය හතරවැන්නේ තමයි ස්වක්ෂර බලයෙන් හිටියට දැන් සමහර කිව්වා සසයෝගේ අරකයි මේකයි කියලා. ඒ වුණාට සෙනසුරු හතරවැන්නට නිවසට කඩාගෙන වැටුණාට පස්සේ
ඇත්තටම තමන්ගේ මානසික ඒකාග්‍රතාව තමන්ට තිබ්බ අර හොඳ දේවල් පවා නැති වෙලා ගියා අර මේ වෘෂික ලග්නේ දැන් මේ ග්‍රහ ගෝචරයෙන් තිබ්බට මේ වගේ අපල උපද්දර සමහර වෙලාවට මේ උපත්ති ග්‍රහ බලය හොඳයි නම් උපත්ති ග්‍රහ බලය හොඳයි නම් උපත්ති ග්‍රහ බලය වාසනාවන්තයි නම් ඇත්තටම මීට වැඩිය හොඳ දියුණුවක් ලැබෙනවා නමුත් මම කියනවා උපත්ති ග්‍රහ බලය හොඳට තිබිලත් ඇත්තටම වෘෂික ලග්නේට සෑහෙන්න නරක බලපෑම් නරක ප්‍රශ්න ඒ ඒ උපද්‍රවකාරී වටපිටාවක ජීවිතේ ගත කරන්න සිද්ධ වුණා කියන එක මම විශේෂයෙන්ම කියන්න ඕනේ මොකද ඇත්තටම ඔය දැන් YouTube එකේ මගේ පලාපල අහලා ඒ කමෙන්ට් දාන සෙක්ෂන් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ අපි බලනකොට ගොඩාක් අය අහනවා ඇත්තටම කියනවා නම් මම මේ මට තාමත් මේ ප්‍රශ්නද තාම මේ වගේ වෘෂික ලග්නෙට කවදාවත් හොඳක් නැද්ද කියන කතාව හැම වෙලාවෙම අහනවා ඒ ඒ ගොඩක් අය ඉතින් මම ඒකයි කියන්නේ අත්ත වශයෙන්ම කියනවා නම් මේ වෙලාවේ විශේෂයෙන්ම කියන්න ඕනේ මේ හැම දෙයක්ම තමන්ගේ තීරණාත්මකව විසඳෙන කාලවකවානුවක ජීවිතේ හැම දෙයක්ම විසඳෙන වෙලාවක බොහොම කල්පනාවෙන් ජීවිතේ හැම දෙයක්ම කටයුතු කරන්න ඕනේ කියලා මම කියනවා ඒක විශේෂිතම දෙයක් ඉතින් තව කාරණාවක් තමයි ඔබට මේ හැම දෙයක්ම ප්‍රශ්නයක් විදියට එල්ල වෙලා තිබ්බා විශේෂ ග්‍රහ මාරු හැම දෙයකින්ම ඔබට නරක දේවල් සිද්ධ වුණා පෞගිය කාල වකවානුවේ වෘෂික ලග්නේ අයගේ ආදායම් මාර්ග අහිමි වුණා ඒ වගේම පවුල් පන්සල් කඩාකප්පල් වුණා ඒ වගේම දරුවන්ගේ ජීවිතවලට සෑහෙන බලපෑම් ආවා විදේශගත වෙලා ඉන්න වෘෂික ලග්නේ අයට 2021 ඉඳලා අද දක්වාම ගත්තම එයාලා කරපු දෙයක් නැහැ එහෙම කලාතුරකින් එහෙමත්ම හොඳ ග්‍රහ බලයක් තිබ්බ කෙනෙක් යම් කිසි දෙයක් කරගෙන ඇති සංසන්දනාත්මකව බලද්දි තමන් අනුන්ට කරපු දේවල් වලින් තමන්ට වුණේ හිතේ අමාරුවක් විතරයි බොහෝ අය විශ්වාස කරලා දැන් වෘෂික ලග්නේ අය එහෙම කියනකොට වෘෂික ලග්නේ අය බොහොම තමන්ට හදවතට දැනිච්ච රැඳිච්ච කෙනෙක් විතරයි හදවතේ දැනිච්ච රැඳිච්ච කෙනෙක් විතරයි විශ්වාස කරන්නේ නමුත් එහෙම අය පවා වෘෂික ලග්නේ අයට පිටුපෑවා ආදරේ කරා ඒ අයට ඒ ආදරයට පිටුපාලා තමන්ගේ ජීවිතවලට දැඩි බලපෑම් එල්ල කරලා දැඩි බලපෑම් තුලින් තමන්ට බොහෝම ප්‍රශ්න ඇති කරා. ඉතින් මම ඒකයි කියන්නේ මේ වෙලාව ඔබට ඔබ ඉන්නේ තාම අගාධේ. ඔබ තාම පතුලේ ඉන්නේ. එහෙනම් ඔබට 2024 හරියනවා. හරියන්න ඕනේ. නැත්තම් ඇත්තටම කියනවනම් මට ඔය සමහර අය කේන්ද්‍ර බල්ලා කියනවා මම කියනවනේ මේ අපේ මහත්තයා මේ ඔබගේ ඔබතුමාගේ මේ කේන්ද්‍ර බම්ම බ්‍රහස්පති යටේ ඉන්නේ මේ අටවෙනි ආ මහත්තයා අටේද ඉන්නේ මහත්තයා ඔය මේ ඇත්තටම බැරිද මහත්තයා ඔය කාට හරි කියලා මේ නාසායකට කියලාවත් ඔය ග්‍රහය වෙන තැනකට දාන්න කියලා විහිළු කරනවා ඉතින් ඒ වගේ දැන් මේ කොහොම හරි හරියන්න ඕන මොනව හරි මැච් එකක් ගහලා මොනව හරි ගේමක් ගහලා ග්‍රහයෝ වෙනස් කරන්න ඕන ග්‍රහයන්ට අල්ලස් දීලා වගේ ඒ කියන්නේ ඒ වලට අදාළ සෙත් සාන්ති ඒ ශාන්ති කර්ම දේවල් කරගෙන හරි ඔබගේ ජීවිතේ වෙනස් කරන වැඩපිළිවෙලේ ඔබ ඉන්න ඕන කියන එක මම කියනවා මොකද එහෙම හිටියොත් තමයි ඔබගේ ජීවිතේට සුබ සාධනය සුබ අනාගතයක් ඔබට උදා වෙන්නේ ඉතින් ඒක ඒකාන්ත වශයෙන්ම මම කියනවා ඇත්තටම කියනවනේ එහෙම කරේ නැත්තම් ඇත්තටම ඔබට මහා පරිමාණයෙන්ම ප්‍රශ්න ඇති වෙනවා කියලා මම කියනවා මොකද මේ වෙලාව ඇත්තටම නරකයි මේ වෙලාව බොහෝ සෙයින්ම ඔබට බොහොම බලපෑම් ඇති කරන කාලයක් ඒ නිසා ඔබගේ ජීවිතයට සුබ වෙන්න නම් ඇත්තටම කියනවා නම් මේ හැම දෙයකින්ම ඔබ ආරක්ෂා වෙලා ඔබ ජීවිතේ හරි ගස්සගෙන ජීවිතේ ඉදිරිය සාර්ථක කරගන්න ඕනි එහෙම නැති වුණොත් ඔබට ඔබ අභියෝගයේ තේරුම් අරගෙන ඔබ ද්‍රෑදවල් දෙකේ මහන්සියලා 2024 ජයග්‍රහණ කරගන්න ඕන අපි ගෘහ ජීවිතය ගැන කතා කරොත් මේ 2024 සම්බන්ධව වෙනදා වගේම සෙනසුරු හතරවැන්නේ සිටියත් බ්‍රහස්පති ඔබගේ කේන්ද්‍රයේ 6වැන්නේ ඉන්නේ නමුත් 7වැන්නට පැමිණෙනවා එතුමා කේන්ද්‍රයට මේ වර්ෂයේ මැදදී එතකොට මේ ගුරු මාරුවත් එක්කම ඔබගේ අනිකුත් ග්‍රහ පිහිටීම් එක්ක ඔබගේ ගෘහ ජීවිතයේ තිබ්බ බොහෝ
අවුල් වියවුල් අඬදමර ස්වාමි භාර්ය අතර තිබ අසමිකකම් නොහඳ නොක්කඩුකම් ඒ වගේම අනාවබෝධය මේ හැම ප්‍රශ්නයක්ම විසඳිලා ඒ තත්ත්වය සමනය වෙනවා ඇත්තටම කියනවා නම් ඒක ඊටාම ඔබට වැදගත්ම තීර්ණාත්මකම සාධකයක් වෙනවා ඒ වගේම ඔබට ප්‍රේම සම්බන්ධතා ඉතාම සාර්ථකව ඒ විවාහය දක්වා අවසන් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා දෙදෙනා අතර තිබ්බ ඒ අඩුපාඩුකම් ඒ කියන්නේ දෙදෙනා අතර තිබ්බ ඒ අඩු ලුහුණුකම් පූර්ණේ කරගෙන ඒවා තේරුම් අරගෙන ජීවත් වෙන්න හැකියාව තියෙනවා ඒ වගේම මංගල යෝග උදා වෙනවා අවිවාහක ඔබට නියත වශයෙන්ම මංගල යෝග උදා වෙනවා 2024 දී මේකෙදී ඔබ කේන්ද්‍රයේ පරීක්ෂා කරගන්න ඕන ඔබගේ කේන්ද්‍රයේ බලන්න 2024 වර්ෂයේදී ඔබට යන මහදශාව මොකද්ද අනුදශාව මොකද්ද විවාහයට බාධා තියෙනවනේ මොන ග්‍රහයාගෙන්ද උපත් කේන්ද්‍රයේ හැටියට ඒ බාධාය දෙන්නේ ඒ බාධාව තේරුම් අරකට ඒවට අදාළ සෙත් සාන්ති ශාන්ති කර්ම කරගත්තට පස්සේ ඔබගේ ජීවිතයට බොහොම හොඳයි කියන ඒ පණිවිඩය මම කියනවා මේ නිසා ඔබගේ වැඩ කටයුතු සාර්ථක වෙන හොඳ කාලයක් ඔබට උදා වෙනවා කියලා මම කියනවා. එහෙනම් ඔබගේ ජීවිතයට ඒ පැත්තෙන් සාර්ථකයි. ඒ වගේම තරඟ විභාග වලට මූණ දෙන විශේෂයෙන්ම වර්ෂයේ මුල් කොටසේ ඇත්තටම කියනවා නම් විභාග ආදියට මූණ දෙන්න ඉන්න සියලුම දෙනාට ඇත්තටම කියනවා නම් මේ ග්‍රහපීඨීමත් එක්ක තරඟ විභාග ආදියට මූණ දෙන්න ඉන්න සියලුම දෙනාට ඉතාම සුබයි කියන පණිවිඩයත් මම දෙනවා. ඉතින් කිසිම දෙයකට බය වෙන්න එපා. ඔබගේ ජීවිතයට ඒ පණිවිඩය ඇත්තටම කියනවා නම් ඔබට ලැබෙනවා. ඔබට ඉතාම සුබ පණිවිඩයක් ඒ තත්ත්වයත් එක්ක ඔබගේ ජීවිතයට සුබ කාලයක් උදා වෙනවා කියලා මම කියනවා. එහෙනම් ඔබට මේ අභියෝග ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ වගේම විදේශගත වෙලා අධ්‍යාපනයේ ලබන්ට ඉන්න දුවා දරුවන්ට මේක ඉතාම හොඳ පණිවිඩයක් ඔබගේ විදේශ කටයුතු විදේශගත අධ්‍යාපන කටයුතු සාර්ථක වෙනවා විභාග ආදී සමර්ථ වෙනවා ඒ වගේම විදේශ රැකියා කරන අයට විශේෂයෙන්ම හොඳ කාලයක් වර්ෂයේ මැද ඉඳලා තමන්ගේ ආදායම් තත්ත්වය ඒ වගේම සේවක කාරක හාම්පුතාලගෙන් තියෙන ඒ රැකවරණය සහ ආදරය කරුණාව වැඩි වෙනවා ඔබගේ ජීවිතයට සුබයි ඔබ පසුතැවෙන්න ඕනේ ඔබ පසුතැවුණ සෑහෙන කාලයක් අවුරුදු දෙකක් තිස්සේ මම ඉස්සල්ලා කිව්වා වගේ ඔබ කරගත්ත දේකුත් නැ අර නටාපු තොයිලකුත් නැ බෙරේ පළුවකුත් නැ වගේ ඔබගේ ජීවිතය අසාර්ථක වෙලා තිබුණේ. නමුත් මෙතනින් එහාට ඔබ හොඳ සුඛිත මුදිත භාවයක් 2024 දී උදා වෙනවා. උදා කරගන්න ඕනේ. ඒක මොනවා හරි කරන්න ඕන. එහෙනම් ඔබගේ ජීවිතය ගැන බලාගන්න 2024 දී ඔබගේ කේන්ද්‍රය අනුව බලාගෙන ඔබට කුමන මොන වගේ බලපෑමක් තියෙනවද මේ තුල මම මොනවද කරන්න ඕන මගේ ජීවිතේට මොනවද වැදගත්ම තීරණාත්මක දේවල් කියලා ඔබ බලන්න මේ දශාව අනුව ඔබගේ මහදශා අනුදශා යන පිළිවෙලත් එක්ක ඒක නිර්ණය කරන්න පුළුවන්. එහෙනම් වෙනදා වගේම මම ප්‍රාර්ථනා කරනවා ඔබට ජයග්‍රාහී හේට දවසක අරුණලු දකින්න විශේෂම 2024 වාසනාවන්ත. ඒකට කලින් ඔබගේ කේන්ද්‍රයේ පරීක්ෂාගෙන ඒ පරීක්ෂා කරවාගෙන ඉදිරි 2024 තියෙන ප්ලෑන් ටික ගහන්න අනිවාර්යයෙන්ම ඔබගේ ජීවිතේ ගොඩ යන්න තියෙන වාසනාවක් තියෙනවා. එහෙනම් ඔබට සුබ වේවා, ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබගේ ජීවිතේ සහ අනාගතේ සම්බන්ධ නිවැරදිම අනාවැකි ඉදිරිපත් කිරීමක් සමගින් ඔබගේ මුළු ජීවිතේම ජය ගන්න. රාව නැස්ට්‍රොලොජි වසන්ත රාජකරුණා. ජ්‍යොතිෂ හා ගුප්ත ශාස්ත්‍රයේ වසර 25ක හා පූර්ණ නිපුණත්වයද වසර 13ක රාව නැස්ට්‍රොලොජි YouTube නාලිකාව සමගින් දෙස් විදෙස් ජන හදවත් තුල නොමකෙන සිහිවටනයක් වූ වසන්ත රාජකරුණා මැතිතුමා සමගින් ඔබේ ජීවිතේ හරිපාර දකින්න. ව්‍යාපාර නාම, පුජ්‍යල නාම, ශුභ නැකත් ඔබගේ ග්‍රහාපලවලට මැණික් පැලඳවීම හා සෙත් ශාන්ති වසර 13ක් පුරාවට දේශීය හා විදේශීය ජන හදවත් තුල විශ්වාසයේ ඉහළින්ම දිනාගත් රාවන් ඇස්ට්‍රොලොජි වසන්ත රාජකරුණා දැන්ම අමතන්න ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී වසන්ත රාජකරුණා 0777539481 0712589916 ධනු ලග්නය ඔබට 2024
මං ඇත්තටම කියනවා නම් ෂෝට් ඇන් ස්වීට් ම කියන්නම් ඇත්තටම අභියෝගාත්මක කාලයක් වෙනවා ධනු ලග්නයේ ඔබට විශේෂයෙන්ම ඔබගේ කේන්ද්‍රය තීර්ණාත්මක සාධකයක් වෙනවා උපත් කේන්ද්‍රයේ තීර්ණාත්මක සාධකයක් වෙනවා ඔබට මේ 2024 වර්ෂයේ අපි හරියාකාරව බලද්දි මොකද ඒකට හේතුවක් තියෙනවා තත්කාල ග්‍රහචාරයේ බ්‍රහස්පති බලවත් වෙලා ඉන්නවා නමුත් වර්ෂයේ මැද එතුමා 6 වෙන්නට යනවා ඒ වගේම තත්කාල ග්‍රහචාරයේ ශනි 3 වෙන්නේ වික්‍රමස්ථානයේ බලවත් වෙලා ඉන්නවා කුම්භ රාශිය වූ නමුත් ඒ 3 වෙන්නේ ඉඳලා 7 වෙන්නට දෘෂ්ටි හෙලනවා ඒකේ යම් කිසි අභියෝගයක් තියෙනවා ඒ වගේම තමයි රාහු කේතු ඉන්න තත්ත්වයත් එක්ක මේවා අංශ ගණනාවක ආරවුල් අර්බුද ඇති වෙන්න පුළුවන් තත්ත්වය තමයි කියන්න තියෙන්නේ විශේෂයෙන්ම රාහු හතරවැන්නේ තත්කාල ග්‍රහචාරයේ ඉන්න එක ඔබගේ ගෘහ ජීවිතයට 2024 ඉතාම දරුණු බලපෑම් ඇති කරන්න පුළුවන් ඔබට ඉන්න තැන ඔබට බාධා ඇති වෙන්න පුළුවන් ඉන්න හිටින්න තැන යම්කිසි ගැටලු කාරී තත්ත්වයන් මතුවෙන්න පුළුවන් ඔබට ඒ තුලින් ඔබට කරදර බාධක එල්ල වෙන්න පුළුවන් මේක ඇත්තටම කියනවා නම් දැඩි මේ දැඩිව ඔබ කල්පනා කරන්න ඕන තත්ත්වයක් විශේෂයෙන්ම මම ඒක කියනවා ඔබට මොකද ගෘහ ජීවිතයේ ආරවුල් අර්බුද ප්‍රශ්න උපද්‍රව ඇති වෙන්නේ මෙන්න මේ හේතුව නිසා කියන එක මම කියනවා ඔබ පදිංචි ස්ථාන වෙනස් වෙන්න පුළුවන් ඔබ ඇත්තටම ඔබගේ අනාගතයට හානිදායක වෙන තීන්දුව తీරන මේ 2024 වර්ෂයේ ගන්න පුළුවන්. ඒ වගේම තමයි පොඩි ප්‍රශ්නේ ගෘහ ජීවිතයේ අලුත් මහා පරිමාණයෙන් වර්ධනය වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පහුගිය කාල වකවානුවේදී කාලෙකදී හොඳයි කාලෙකදී නරකයි. ඉතින් කාටත් එහෙම තමයි නේද මහත්තයෝ කියලා ඔබ අහන්න පුළුවන්. නමුත් මේ කාලෙකදී හොඳයි කාලෙකදී නරකයි එහෙම ආපු දේ කාලෙකදී ගොඩ එනවා කාලෙකදී ආපව පල්ලමට වැටෙනවා හිටියට අඩියක් පස්සට ගන්නකොට අඩි දෙක පස්සට එනවා ඒවා ඒ වගේ දේවල් වුණා ඔබ විශ්වාස කරපු අය ඔබට දැන් ටික ටික පිටුපානවා ඔබ දැන් ඔබගේ ටිකක් අර ඔබ අර අනාගතයේ සම්බන්ධ කරපු හැම දෙයක්ම ඔබට ටිකක් මේ බාධාවක් උපද්‍රවයක් විදියට තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් ඔබට මම කියන්නේ ඔබ බොහෝම මේ කල්පනාවෙන් ජීවත් වෙන්න ඕන කාලයක් මේ වකවානුව. ඇත්තටම කියනවා නම් මේ වර්ෂය තමයි ඔබට අභියෝග රාශියක් එල්ලුණ හැබැයි පුතේ මේ කාලෙත් එක්ක හරියට මේක මොලෙන් තේරුම් අරගෙන මැච් එක ගැහුවොත් මොවගේ ජයග්‍රහයකෙක් ඇත්තම මුළු තුන් ලෝකෙම නැහැ කියලා මං කියනවා. හැබැයි මම යෝජනා කරනවා ධනු ලග්නේ ගොඩක් අයට පුළුවන් නම් ගෘහ ජීවිතයෙන් ටිකක් ඈත් වෙලා තමන්ට තමන් විදේශ රැකියාවක වගේ නියැලෙන්න ඉන්නවා නම් විදේශ රටක යන්න තියෙනවා නම් එහෙම නැත්නම් ලංකාවේ වැඩ කරනවා නම් ප්ලෑන් ප්‍රොජෙක්ට් හදලා පිටම ගෙදරින් පිටම වැඩිපුර ඉන්නවා නම් ඇත්තටම හොඳයි කියලා මම කියනවා. ඒ වගේම තමයි ගෘහ ජීවිතයේ ආශ්‍රිතව තව තියෙන ප්‍රධානම ගැටලුව තමයි ලග්නාධිපති දුර්වල වීම වර්ෂයේ මැද කොටසේදී. මේ හින්දා වර්ෂයේ මැද කොටසේදී හතුරු කරදර බලවේග බලාපොරොත්තු රහිතව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මේ තත්ත්වය නිසා ඔබ ඇත්තට වේලාවක අසරණ වෙන්න පුළුවන්. ජීවිතයේ යම් කිසි තැනක ඒ ගත් අඩිය පස්සට තියන්න ඉඩ තියෙනවා. මේ ගැනත් ඔබ බොහෝ සෙයින්ම කල්පනා කරලා වැඩ කරන්න ඕන. මොකද එහෙම නැති වුණොත් ඔබට ඇත්තටම කියනවා නම් ටිකක් අයහපත් කාලවකවානුවක් අයහපත් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒක ඔබට ඒ තරම් හොඳ නැහැ නේද? ඉතින් ඒ නිසා ඔබ තමයි මේ හැම දෙයකින්ම කල්පනා කරලා වැඩ කටයුතු කරන්න ඕන. ඔබ තමයි මේ දේවල් වලින් ජීවිතේ ටිකක් අර්බුද වලින් ගොඩ එන්න මහන්සි ගන්න ඕන. ඉතින් අර ප්‍රධාන ග්‍රහමාරු ප්‍රධාන ග්‍රහයන් ඔබගේ කේන්ද්‍රයට ස්ථානගත වීම නිසා ඔබ දැඩි මානසික කම්පනයකට කනසල්ලකට ලක් වෙන්න පුළුවන් මේ ගැන වැඩිපුර කල්පනා කරලා ඔබ ජීවත් වෙන්න ඕන ඒ කියන්නේ 2024 ගත්තම ඔබගේ උප්පත්ති කේන්ද්‍රය දුර්වලයි නම් උප්පත්ති කේන්ද්‍රයේ යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඔබ ඇත්තටම කියනවා නම් පරිස්සම් වෙන්න ඕන
ඒ ප්‍රබල කොයිතරම් ප්‍රබල කේන්දරයක් තිබ්බත් මේ ග්‍රහ පීඨින් එක විශේෂම රාහුකේ කේතුගේ සෙනසුරුගේ ග්‍රහ පීඨින් ගෘහ ජීවිතය ආශ්‍රිත මහා පරිමාණයෙන් පීඩාකාරී තත්ත්වයන් දැනටමත් තියෙනවා. දැන් මේ කතා කරන්නේ 2023 දෙසැම්බර් වල ඉඳගෙනනේ 2024 ගැන මේ ප්‍රෙඩික්ෂන් එක දෙන්නේ. يعني අනාවැකිය කියන්නේ. නමුත් මේවා ධනු ලග්නේ ඔබට දැම්ම ක්‍රියාත්මක වෙන දේවල්. දැම්ම ටිකක් හිතට හරිනේ. तमंगे अम्मा तात्तवत् विश्वास ने मुंग हेट ओयावे एलियट दायुद दान्ने तमंगे दरुवंग विश्वास ने तमंगे दरुव तमंट नुहुरट देवाल करावी तमंगे दरुव तमंट ए तरम होंद नेति देवाल करावी केला बायेंगे नो विदेशगत दनु लग्न हिमी ओब एत्तटम कियनवा विशेषम मेद पेरदिगे इन्न अय दरुवन संबंध विश्वास करला नन सतयक् लंकावट यवन्न पा बडुम तमयि आय कोच्चर दे अंतिम एक मोहत करपु देवल ओक्कोम इवराय अंतिमेट तमंट तमंट गहपु मे गहपु बेरे नटाबु तोयले कुतने गहपु मे नटाबु तोयले कुतने बेरे पलु कुतने वगे अल्लपु अत्तत इवराय पाय गहपु काकुलत इवराय केला तमाय अंतिमेट ये वेन्े अंत मिनसुंग विश्वास गोडक आय विश्वास अंतिमेट ए आय ओब विश्वास उदौकराई ओबट ओब बोक्केंग ओबट बेलेक्केंग इदेनिसा बेहो बोहोम कल्पनाविंग कटयुत्ते जीविते सा मे कटयुतु करगन जीविते इदिरिगमन सार्थक करगन्ने वेडपिलिवेले ओब सिटिय युतुमाय एहेम नैति वुनोत् अत्तमिकिनोन्नि 2024 दि महापरिमाणे ओब अमारु वेटेंड तीनवा एकेक्किनागे सुरंगना कथा वलट अहुवेंडेपा एकेक्किनागे बोरु बेगल वलट अहुवेंडेपा ओब एकेक्किनागे मे मे वंचाकारी वेडपिलिवल वलट अहुवेंडेपा एत्तटम ओब वेन मोनवत् नेवेयि गेदर गेदर आयत् एक्क प्रश्न वलट आरवुल वलट पेटलेन्ने नेतुव ओब ओबगे वेड कटयुतु करगन बुद्धियट अनुगतव बुद्धि बुद्धियट अनुगतव वेड करगन जीविते यथार्थे तेरुंगन दिदा सिसी अतरे पाडुवे तियन दे करगन पाडुवे हिटियानं ओब अत्तटम मं अहुवोत् लबन अवुरुद्देदी अंतिमट ओब मेहेम नेद हिटिये कियला ओब एहेम हिटियात् ओब ओब तुल ओब जयग्राहकेक् ऑडियंस एके कथाव अदाल नै ओब तुल ओब जयग्राहकेक् ඔබ කාටවත් කරදරයක් නැතුව ඔබත් විනාශ වෙන්නේ නැතුව ආව නේද කියලා සතුටු වෙන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් මේ තත්කාල ග්‍රහචාරය ඇත්තටම ධනු ලග්නෙට හොඳ නැහැ. ඔය පොඩි පොඩි දේවල් හොඳ දේවල් තියෙයි. නමුත් මේ බේසිකලි ඇත්තටම ඔබට මූලික වශයෙන්ම හොඳ නැති තත්ත්වයක් තමයි තියෙන්නේ. එහෙනම් ඔබගේ උප්පත්ති කේන්දරය මහා පරිමාණයෙන් තීරණාත්මක සාධකයක් වෙනවා ජීවිතේ ගොඩනගා ගන්න. එහෙනම් ඔබගේ කේන්ද්‍රය පරීක්ෂා කරගෙන ඔබගේ ජීවිතයේ හෙට දවස ගැන දැනගෙන ජීවත් වෙන එක ඇත්තටම වටිනවා. එහෙනම් ඔබට සුබ වේවා, ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. අපි විමසා බලමු ඔබගේ කේන්ද්‍ර පරීක්ෂාව තුළින් ඔබගේ අනාගතය. තෙරුවන් සරණයි. ජය වේවා. මකර ලග්නය. මකර ලග්නේ කතා කරපුවාම ඒ ලග්නේ තමයි ඇත්තටම ඔබගේ ලග්නේ මකර ලග්නේ මෙම ලග්නේ තමයි 2022 සහ 24 2022 සහ 23 අවුරුදු වල වැඩියෙන්ම පීඩාවට ලක් වෙච්ච ලග්නය දැන් 2024 උදා වෙනවා දැන් මේ ඔබට මම මේ කතා කරන වෙලාව වෙනකොට 2023 डिसेंबर मासे तमा इन्ने देन डिसेंबर मासे इंदगेन दिदा सिसिया तरेतियन ए ग्रह पिहिटीम उपयोगी करगेन देन मंग अनावेकि कियनवा उबा हगने इन्नवा इतकोट दिदा सिसिया तर हरी आईद उबट हरी आईद कोहमद मोनवा हरी करला मोना मोना दहंगटे हरी दाला मोना देवल हरी करला යකාගෙ ආච්චිගෙන් උදව් හරගෙන හරි මහසෝනා රීරි යකාගෙන් උදව් අරන් හරි 2024 ඔබ දිනන්න මොන මේක ඔබට තියෙන අභියෝගයක් මිෂන් එකක් මෙහෙයුමක් ඔබ එහෙනම් ඒකට ලෑස්ති වෙන්න ඕන මේ 2024 ජයග්‍රහණය කරන්න ජයග්‍රහණය කරන්න ඒක මම මෙහෙම කිව්වට ග්‍රහ පිහිටීම් තියනවාද අපි විමසා බලමු කොහොමද මේ 2024 දී
ජනවාරි මාසයේ අත් එක්කම ඉදිරියට යන ග්‍රහ පිහිටීම් සිත්තම් වෙන හැටි විශේෂයෙන්ම ජනවාරි මාසයේ අත් එක්ක 2024 ගැන සංසන්දනාත්මකව බලනකොට මේ වර්ෂවල මේ මේ වර්ෂයේ 2024 වර්ෂයේ මාසය මාස 12 ග්‍රහ පිහිටීම් එක්කත් බලනකොට මුල් කොටස ශනි දෙවැන්නේ රාහු තුන්වැන්නේ ගුරු ග්‍රහයා හතරවැන්නේ චන්ද්‍රයා අටවැන්නේ එතුමානම් දවස් දෙකෙන් දෙකට රාශි මාරු කරනවානේ කේතු ග්‍රහයා නමවැන්නේ බුධ සිකුරු යෝගයේ වර්ෂය ආරම්භයේදීම අයස්ථානයේ රවි කුජ යෝගයක් තියෙනවා එතකොට මේ ඔබ ඇත්තටම කියනවනම් අර ඔබ කරපු මෝඩ වැඩ ගොන් වැඩ ඔබ 2023 වර්ෂයේ කරපු සෑහෙන ඒ කියන්නේ තමන්ට ගැළපෙන්නේ නැති තමන්ට එච්චර හරියන්නේ නැති වැඩ ඒ ගැන ඔබ පසුතැවෙනවා ඒ වගේම තමයි ඔබට බොහෝ සෙයින්ම ආදරය කරපු අය ඔබත් එක්ක හිටපු අය ගැන ඔබට මතක් වෙන්න ගන්නවා මම ඒක බොහොම සංවේදී කාරණාවක් විදිහට කියනවා ඔබට ඔබට බොහොම හිතවත් වෙලා හිටපු අය ඔබගේ ජීවිතේට හෙවණැල්ල වගේ හිටපු අය ඇත්තටම හෙවණැල්ල කියපු වචනයට මම නැවත වාරක එක ඉල්ලාස් කරගන්නවා මොකද හෙවණැල්ල වගේ ඉන්නවා කිව්වට ඒකත් ඒක කියන්න හොඳ නැහැ මොකද හෙවණැල්ලත් අපිත් එක්ක ඉන්නේ අපිට ආලෝකය තියෙන කල් විතරයි ආලෝකේ නැතුණම එයත් ඇඩ්‍රස් නැති වෙනවා හෙවණැල්ල වගේ නෙවෙයි ඔබගේ ඔබට හුස්ම පොද වගේ හුස්ම පොද වගේ කිව්වම ඔව් හුස්ම තියෙන කල් තමයි අපි ජීව ඔබ මම හැමෝම ජීවත් වෙන්නේ එහෙනම් අපේ හුස්ම ටික වගේ ඔබට ආදරය කරලා ඔබත් එක්ක හිටපු සමහර අය ඔබට දෛවයේ තියෙන සරදමක් හින්දා හරි මොකක් හරි හේතුවක් නිසා යම් කිසි හදිසි කෝපයක් හින්දා හරි ඔබට 2023 දී මගහැරුණා මේ අය සම්බන්ධව ඔබ හිතේ කොනක තියෙනවා ඒ අයට ආදරයක් ගෞරවයක් තියෙනවා නමුත් යම් කිසි විදියකින් 2024 දී මුල් කොටසේදී මේ අය ඔබට නැවත වාරක් ඔබට මුණ ගැහෙනවා ඒ ආදරණීය මිනිසුන් ඔය වේලාවකදී ඔබගේ ජීවිතේ ලස්සන කරපු අය ඔබට ආපහු මුණ ගැහෙනවා එතකොට ඔබට සෑහෙන කාලයක් කතා නොකරලා කතා නොකර හිටපු අය නැවත වාරයක් ඔබට ඇමතුමක් දෙයි මාව මතකද කියලා ඉතින් ඒ වගේම තමයි ඔබගේ වෙච්ච අඩුපාඩු දෙවන්ත විදියට ඔබ හදා ගන්නවා කියලත් මම කියනවා. එහෙමනම් 2024 වර්ෂය තනිකරම ඔබ ගොඩ නැගෙන වර්ෂයක් විදියට කියනවා. මම මට මතකයි පහුගිය අවුරුදු 2-3 කාලය තුල මකර ලග්නයේට ඔය පොඩි පොඩි ග්‍රහ පිහිටීම් ග්‍රහ මාරු එක මං හොඳ දේවල් කිව්වට ඇත්තටම කියනවා නම් මං මේ මහා පරිමාණයෙන් මේ දේවල් කිව්වේ නැහැ මං මේ සමහර දේවල් කිව්වේ නැහැ මං ඒ දේවල් වැඩිපුර ඒවා මේ මේ ඒවා කිව්වේ නැහැ මොකද මම ඇවිල්ලා මම මේ මම මට කියන්න තරම් ඒ හොඳ ග්‍රහ පිහිටීමක් තිබෙත් නැහැ නමුත් මකර ලග්නේ ඔබට මේ වර්ෂයේ මුල් කොටසත් හොඳයි මැද කොටසත් හොඳයි අග කොටසත් හොඳයි විශේෂයෙන්ම ඔබ බලාපොරොත්තු වෙන ඔබගේ මංගල සිහිනේ පවා මේ වසරේදී 2024 දී බඳින්න ලෑස්ති වෙන්න ඈ ගුරු ග්‍රහයා පස්සෙන්ට එනවා මාර්ෂයේ මැදදී ඔබගේ පරම පිවිතුරු ඒ ආදරය ඔබට මුණ ගැහෙනවා ඔබට කොහේදී හරි ඔබගේ පරණ ඒ పూర్ව ආත්මයේ ඉඳන් ආපු ඒ සහකරුවා සහකාරිය මුණ ගැහෙන යෝගයේදීලා තියෙනවා මේ වෙලාවේ එතකොට ඔබගේ කේන්ද්‍රයක් දැන් මේ වෙලාවේදී අතට අරගෙන පරීක්ෂා කරව ගන්නවා ලබන 2024 දී මට යන ග්‍රහ දශාව මොකද්ද මේ කියන වසන්ත මහත්තයා මේ බයිලා ගහනවා බලන්නකෝ මං අරම ඉන්නවා මෙහෙම ඉන්නවා හොඳ වෙනවා කියලා මේ මිනිසයා කියනවා මෙහෙමනම් මේ යකා කියන එකත් එක්ක මගේ කේන්ද්‍රය ගැලපෙනවද මමම මට යකා කියගත්ත එහෙම නෙවෙයි මම ඇත්තටම මම මේ මගේ කාර්යාලයට ඇවිල්ලා වුණත් ඔබ නිකන් දැන් මගේ ගම්පහ කාර්යාලයට ආවම වුණත් මම කියන්නේ මගේ ළඟ ඉස්සරහා වාඩි වෙලා මං මහා නිකන් මං මහා උතුම් උතුමෙක් මගේ දන ගහලා වැඳලා මං කියන දේ විතරක් අහලා යන්න එපා මං කියන්නේ ඒකයි මට ටිකක් ඔබලා
ගුරු පඬුරක් දීලා මගේ ගාවට එන්නේ මගෙන් යම දෙයක් දැන් මට බැනලා හරි අහගන්න ඕන ඈ බැනලා හරි අහගන්න ඕන මොකද ඔයාගේ ජීවිතය ගැන තමයි මේ අහන්නේ මේක තීරණාත්මකයි එහෙමනම් මම කියන බන විතරක් අහගෙන යන්න එපා තදින් කතා කරලා හරි එකකදී හාර උසලා ටිකක් සැරෙන් කතා කරලා මාවත් නිකන් ගැස්සිලා යන විදියට කතා කරලා හොඳට මං දෙයක් කිව්වේ නැත්තම් මේකත් කියන්න කියලා අහලා එහෙම මේව කරන්න ඕන. ඒ ඔබ ගැන දැනගන්න ඕන. ඉතින් මං ඒකයි කියන්නේ මං අර 2024 වර්ෂය ආරම්භ වෙද්දී ඔබගේ කේන්දරයත් පරීක්ෂා කරන ඒද්ද කාලයට යන දසාව මොකද්ද? විවාහ වෙන්න සුදුසු දසාව තියෙනවද? ව්‍යාපාර කටයුතු කරන්න සුදුසු දසාවක් තියෙනවද? එහෙම නැත්නම් විදේශගත වෙන්න සුදුසු දසාවක්ද? මේ හැම අංශයකටම ඔබට වාසනාව ග්‍රහ ගෝචරයෙන් තියෙනවා. එහෙනම් උප්පත්ති කේන්දරෙන් තියෙනවද කියලා ඔබ දැනගන්න ඕන. ඒකට තමයි මම මේ කියන්නේ. එහෙමනම් ආදායම් මාර්ග දියුණු වෙනවා වික්‍රම වීර වික්‍රම ස්ථානයේ බලවත් වෙලා ඉන්න රාහු ඔබට වික්‍රමය දෙනවා ඒ නිසා ඔබ සමාජයේ පැතිර පවතින හොඳ බලයක් එක්ක ඉස්සරහට යනවා ඒ වගේම ඔබගේ ජීවිතයේ තම කාර්යසූර ක්‍රියාශීලී ජීවිතයක් ඔබට අනිවාර්යයෙන්ම එනවා ඒකත් එක්ක ඔබගේ ජීවිතයේ යහපත් අනාගතය බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙනවා කියලා තමයි මම කියන්නේ එහෙනම් ඔබගේ ජීවිතයට සුබ සාධනය ඇති වෙන සුබ සුබ වසරක ආරම්භය තමයි මේ උදා වෙන්නේ එහෙනම් ඔබගේ ජීවිතයට සුබ වේවා ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තව එක කාරණාවක් මම කියනවා සාමාන්‍යයෙන් හොඳයි අවුරුද්දම හොඳයි කියලා මම කිව්වා ඒක දෙකක් නැහැ නමුත් ඔබ ටිකක් අඩුම ගානේ මේ වෙනකල්වත් ටිකක් කටපරිසම් කරගෙන ඉන්න. තම අර කේන්තිය නැති වෙලා නැහැ. ඔද කුජශන් යෝගයකුත් යෙදෙනවා ඔබට මා වර්ෂයේ මැද කොටසේදී. පොඩ්ඩක් පරිස්සමින් කටපරිසම් කරගෙන යන්න ඕන. එහෙම නැති වුණොත් ඔය පහුගිය කාලේ වුණා වගේ හදිසි තීන්දු తీරන හින්දා තමන්ගේ කටේ ප්‍රශ්න නිසා ඒ සමහරට තමන්ගේ ආදරය දිනාගත්ත ඒ අය තමන්ට යම් කිසි විදියකින් තමන්ගේ හිත කැඩිලා තමන්ගේ හිත කඩාගෙන ඒක වගේ දේවල් වෙන්න පුළුවන් ඒ නිසා ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒ වගේ උපද්‍රව ඇති වෙන්න පුළුවන් ඒ හින්දා ඒ ගැන දැඩි කල්පනාවෙන් ඉන්න දැඩි අවධානයෙන් ඉන්න ඔබගේ ජීවිතයට තව තවත් ඒ හොඳ දේවල් ඉදිරියේදී වෙන්න වාසනාව තියෙනවා කියලා තමයි මම කියන්නේ. එහෙනම් ඔබගේ ජීවිතයට සුබ වේවා අනාගතය තුල රුවන් මාලිගා පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් තුන් රුවන්ගේ සරණයි ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි. කුම්භ ලග්නය ඔබට කොහොමද 2024 නව වසර. ඉතින් කුම්භ ලග්නයට තිබ්බ 2023 අවුරුද්ද ගැන නම් කතා කරන්න දෙයක් නැහැ. ඇත්තටම ජීවිතේ විඳින්න තියෙන කරදර රාශියක්. ඇත්තටම කියනවා නම් 2024 ඇත්තටම කියනවා නම් මේ ඇත්තටම හෙන විතරයි ගැහුවේ නැත්තේ ඒ තරමටම ඔබගේ ජීවිතයට සෑහෙන බලපෑමක් බාධකයක් කරදරයක් වුණා අලිමදිවට හරක් කියලා එක ප්‍රශ්නයක් ඉවර වෙනකොට තව ප්‍රශ්නයක් ඔබගේ පස්සේ ආවා. ඇත්තටම ආදරේ පණවාගේ මොකද ඔබ ජීවිතයේ ආදරේ පණවාගේ ඔබ හොයාගෙන ඔබ තනිකමට තනියට හිටියේ ඇත්තටම ප්‍රශ්නයි කරදරයි විතරයි. ඒ ප්‍රශ්න වලට කරදර වලට ඔබ ආදරේ කරන්න ඕන මොකද උන් විතරයි ඔබව තනි නොකරේ 2023. ඇත්තටම කියනවා නම් ඔබට දවන්ත මානසික කායික මානසික පීඩාකාරී තත්ත්වයක් තිබ්බා ඔබ යම් කිසි තැනකදී ඔබ හුදකලා වුණා දෝ කියලා ඔබ මේ වෙලාවක හිතුවා ඇයි දන්නවද මම එහෙම කියන්නේ විශේෂයෙන්ම කියන්න ඕනේ ඔබ දැන් අතීතයත් එක්ක එනකොට අපි අතීතය කියලා කිව්වම මහා පරිමාණය නෙවෙයි අපි 2018 ඉඳලා ගත්තම ඔබ ඇත්තටම කියනවා ලංකාවේ බෝම්බ පිපිරුවා ඈ මේ යුද්ධෙන් පස්සේ ඈ මේ බෝම්බ පිපිරුවා අන්තවාදී බෝම්බ ඊළඟට ඊට පස්සේ කොරෝනා වසංගතය ආවා මේ හැම දෙයක් ඇවිල්ලා ඔබගේ ආදායම් මාර්ග ඔබගේ ජීවන වටපිටාවට බලපෑම ඇති වෙන විදිහේ ප්‍රශ්න සිද්ධ වුණා ඇයි ඉතින් ආයි මොනවද කියන්නේ 2020 ඉඳලා බැලුවොත් 2000
විසිතුනේ ජනවාරි වෙනකල් ඇඩ්‍රස් නැති වෙන්න සෙනසුරු ව්‍යස්ථානයේ ඉඳලා ඒ කියන්නේ ලග්නේ රාශියකේ ඇති කරලා ඔබ ඒ තරමට පීඩා කරා. ඉතින් එහෙම තිබිලත් ඔබට ඔබගේ ඒ ස්ථාවරත්වය ඔබගේ එස්ටැබ්ලිෂ්මන්ට් එක ඔබගේ ඒ පවුර පදනම අතිවාසම අතිවාරම ඒ ෆවුන්ඩේෂන් එක බිඳින්න බැරි වුණා ඔය අභියෝග වලට. ඔය පොඩ්ඩක් එහෙම මෙහෙන් ඩාම් වෙන්න ඇති ඩූම් වෙන්න ඇති. නමුත් ඔබට මූලික වශයෙන්ම ඔබව විනාශ කරන්න ඔය බලවේග වලට බැරි වුණා. නමුත් ඇත්තටම කියනවා නම් පහුගිය කාලවකවානුවත් එක්ක හරියාකාරව නිසියාකාරව ඔබට බලද්දී ඒක හරියාකාරව බලද්දී ඔබ 2023 වර්ෂයේ වගේ පජාත වෙච්ච අවුරුද්දක් තව නැහැ. ඔබට අතේ සතේ නැති වුණා, ඔබ ආදරය කරපු අය ඔබට නැති වුණා, ඔබ ඇත්තටම කියනවා නම් ඔබ බොක්කෙන් ඔබට බෙලෙක්කෙන් තමයි කට්ටිය සැලකුවේ. ඔබ ඇත්තටම කියනවා නම් මිනිස්සු අඳුරාගත්ත අවුරුද්දක්. මේ අපි මේ තාම යකෝ මම මේ කතා කරන්නේ 2023 දෙසැම්බර් මාසේ ඉඳගෙන තමයි මේ 2024 ඒ දවස් ඒ ඉදිරියට එන දවස් 365 ගැන කතා කරන්නේ. ඉතින් මෙහෙම කතා කරද්දී මෙහෙම කියද්දී මේ අම්මට සිරි වෙන අවුරුද්දක් තමයි 2023 අවුරුද්ද කුම්භ ලග්නේ. ඔබට විශේෂයෙන්ම සෙනසුරු ලග්නේට ආවා, ඒ වගේම බ්‍රහස්පති තුන්වැන්නේ ගෝචරය වුණා. ඇත්තටම ඒ තරමටම පීඩාකාරී විදියට ඔබගේ ජීවිතය අයහපත ඔබට ආවා කියලා තමයි කියන්න තියෙන්නේ. හැබැයි දැන් එහෙම ඉඳගෙන ඔබ කියන්නේ මොකද්ද, ඔබ මගෙන් අහන්නේ මොකද්ද, 2024 හොඳ වෙයිද නේද වසන්ත මහත්තයා කියලා තමයි. 2024 හොඳ වුණ නැත්තම් හොඳ කරගන්න ඕන බලහත්කාරයෙන්. හරි, ඇත්තටම මේ ආයි ඒ මේ ටිකේ පොල් ගන්න බෑ. ආයි 2024 ඉවර වෙද්දී ඔබ ඇත්තටම ඔබගේ සියලු අරමුණු ජයග්‍රහණය කරගත්ත පුද්ගලයෙක් බවට ඔබපත් වෙන්න ඕන. ඔබගේ ජීවිතයේ සියලු අඩුපාඩු විසඳෙන්න ඕන. හැබැයි විසඳෙනවා විසඳනවා ඔබ විසඳෙනවා විසඳනවා ඔබ ඔබ බාධක වලට පයින් ගහලා කුඩු වෙන්න ගහලා ඔබ අනිවාර්යයෙන්ම යනවා. ඒකට හේතුවක් තියෙනවා. විශේෂයෙන්ම තත්කාල ග්‍රහචාරයේ ලොකුම බාධාවක් ලොකුම මේ වෙලාවේ තියෙන හිසරදේ තමයි බ්‍රහස්පති වික්‍රමස්ථානයේ ගෝචරය වීම. මේක තමයි ඔබගේ අර ගැම්ම පෞර්ෂය බිඳලා දාන එක. හැබැයි වාසනාවකට වගේ මේ අවුරුද්දේ උඹ විඳපන් දුක් ජනවාරි විඳලා ටික අප්‍රේල් වෙනකල් අප්‍රේල් වලදී තියෙන ග්‍රහ මාරුත් සිකුරු ග්‍රහය උච්ච වීමත් හේතු කරගෙන ඔබගේ සියලු වරප්‍රසාද සහිතව ඔබගේ ජීවිතයේ යහපතට සම්පතට උදා වෙනවා. එහෙමනම් ඔබට 2024 වර්ෂයේ අප්‍රේල් මාසෙන් පස්සේ කියන්නේ මාස 4ක් ගිය තැන වෙන සුභ ග්‍රහ පිහිටීම් නිසා අවුරුද්දම වාසනාවන්ත වෙන යෝගයක් තමයි තියෙන්නේ. එහෙමනම් වැඩිහිටියන්ගේ උදව්පකාර, හිතවතුන්ගේ උදව්පකාර, ඒ වගේම උසස් පෙළේ යාන මිත්‍රයන්ගේ උදව්පකාර, විදේශ ගමන් තීව්‍ර වීම, විදේශ අධ්‍යාපනයන් යහපත් වීම, ඔබගේ වෙළඳ ව්‍යාපාර කටයුතු යහපත් වීම, සමාජයේ යම් කිසි විදියකින් ඔබගේ අහිමි වෙච්ච තැන, ඔබගේ නැති වෙච්ච තැන නැවත වාරයක් ඔබව ඒ නැති වෙච්ච තැනත් එක්ක ඔබ නැවත වාරයක් ගොඩනගා ගන්නවා. ගමේ රටේ ඔබ පාරේ යනකොට පවා බල්ලෝ පවා එලෙව්වා. ඇත්තටම කියනවා නම් දන්නේ නැති බල්ලොත් හපන්න ආවා, පෙරලගෙන ආවා, නිකම් මිනිස්කුවෙන් නිස්කාරයේ බැනුම් ඇහුවා. නිකම් නිස්කාරණේ තමන් කාටවත් වරද්දක් කරන්නේ නැතුව ඔබ සෑහෙන්න මිනිසුන්ගෙන් දෝෂ දර්ශනයට ලක් වුණා. ඔබ ඇඳත් වැරදි, ඇත්තටම කියනවා නම් කොහේ හරි ගියත් වැරදි, ඇත්තටම කියනවා නම් ඔබ මොනවා කරත් වැරදි විදියට තමයි මිනිස්සු දැක්කේ. නමුත් මේ හැම දෙයක්ම වලාකුලින් මිදිච්ච චන්ද්‍රයා වගේ ඔබ බබලනවා මේ වර්ෂයේ. ඇත්තටම කියනවා නම් මුල් කොටසේ ඉඳලම ඒ අප්‍රේල් මාසයේ ඉඳලම ඔබට ඒ දේවල් හරියනවා. එහෙනම් ඔබගේ සියලු කටයුතු සාර්ථක වෙනවා. ඔබ ඇත්තටම ඔබගේ ඇත්තටම කියනවා නම්
वर्षे आरंभे दिम सिकुरु ग्रहय बुध ग्रहय इवागेम कुज ग्रहय बलवत्तेला तमाय पीटेन्ने एहिंद होंद समाज संबंधता अति वेनो होंद समाजयक होंद पिलिगत्त समाजयक एक्क ओब बबलनवा ओबगे विवाह कटयुतु अत्तटम इष्ट सिद्ध वेन ए योग यदिला तियेनवा 2024 वर्षे प्रेम संबंधता वलट ए निवसिम ප්‍රශ්න ඇති වෙලා තිබ්බනම් ඒ දේවල් පවා විසඳෙනවා ඒ කියන්නේ වැඩි හිටියන්ගෙන් යම් කිසි බාධක කරදර බාල්දි පෙරළුණා නම් ඒවා වලට නිදහස ඒවලට ආශිර්වාදේ ලැබෙනවා හැබැයි ඔබ ඒ Tamanට ගැළපෙන ආකාරයට ඒ දේවල් කරගන්න කියලා මම ඉල්ලීම් කරනවා ඉතින් හැම දෙයක්ම සාර්ථක වෙනවා මේ වෙලාවේ තත්කාල ග්‍රහචාරී රාහු ග්‍රහය තමයි දෙවැන්නේ ඉන්නේ කට පරිස්සම් කරගෙන ජීවත් වෙන්න ඕන මොකද ඒ වගේම වචනය Tamanට ටිකක් අයහපත් විදියට තියෙන්න පුළුවන් රාහු ග්‍රහය මේ ආකාරයට පිටන නිසා ඔබට කොහොම වෙතත් 2024 වර්ෂේ නම් ජයග්‍රාහි මාවතක මම්පෙත් එලිපෙහෙලි වෙන කාලයක් මේ තුල විදේශ රැකියා කරපු සියලුම දෙනාගේ ඒ දුක් ගින්දර කරදර බාධක නිමයි කියලා මම කියනවා දුක් කරදර බාධක ඒ නිමයි ඒ වගේම තමයි ඔබට ජයයි ඒ වගේම ඔබ විදේශගත වෙලා ඒ කියන්නේ මැද පිරිදිග විදේශක මැද පිරිදිග රටවල් වල සේවය කරන කුම්භ ලග්නේ හිමියෙක් නම් කුම්භ ලග්නේ කෙනෙක් නම් ඔබ ඔබගේ කේන්ද්‍රය පරීක්ෂා කරගන්න 2024 අමුතු දියුණුවක් මොකද්ද තමන්ගේ මේ දැන් මම ශාස්ත්‍රයට නේ කියන්නේ අනාවැකියක් නේ කියන්නේ ග්‍රහපීඨින් බල්ල මම ඔබට අනාවැකියක් කියන්නේ ග්‍රහපීඨින් නමුත් කුම්භ ලග්නේ ඔබට හිත කියනවා 2024 දී මම මගේ දෙයක් කරනවා මම මගේ ගේ හදනවා මට ආදායම් මාර්ග දියුණුවන මගේ ලෙඩ දුක් නැති වෙනවා මම හරියට ඉන්නවා මගේ දියුණුව ලැබෙනවා කියලා ඔබ අනිවාර්යයෙන්ම කියනවා ඉතින් ඒ නිසා ඔබට මේ හැකියාව ඔබගේ ජීවිතයත් එක්ක තියෙන මේ වාසනා ගුණය ඔබට ලැබෙනවා ඒක ආයි දෙකක් නැහැ ඒක අනිවාර්යයි ඉතින් එහෙමනම් ඔබට මොනවත් තවත් අඩුපාඩු නේද එහෙනම් මේ හැම දෙයක් එක්කම ඔබගේ ජීවිතය සෑහෙන දුරටම ඒකාලෝක වෙලා ඔබගේ ජීවිතය අනාගතය සාර්ථක වෙන හැකියාවක් ඔබට තියෙනව නිසා ඔබ තමයි මේ සම්බන්ධව කල්පනා කරලා බලලා හොඳ නිසි ආකාරයෙන් වැඩපිළිවෙලකින් ඔබ මහන්සියලා ඔබගේ ජීවිතය ගොඩනගා ගන්න ඕනේ එහෙනම් හැම දෙයක් එක්කම ඔබගේ ජීවිතය ඉදිරි ගමන සාක්ෂාත් වෙනවා ජීවිතේ වැඩි දියුණු වෙනවා ඔබට සුබයි ජයයි අනාගතය තුල සෑහෙන හොඳ තත්ත්වයක් ඔබට ගොඩනගා ගන්න පුළුවන් හැකියාව තමයි මේ තුලින් ඔබට උදා වෙන්නේ එහෙනම් ඔබට සුබ වේවා ජය වේවා අනාගතය තුල රුවන්මාලිගා පහළ වෙන්න 2024 තුල ඔබ ජයග්‍රාහි මානසිකත්වයකින් හෙට දවස දකින්න ඔබට ධෛර්ය ශක්තිය ලැබේවා 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 කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම තමයි විදේශගත අයට මම අර ඉස්සෙල්ලා කිව්වා මොකද්ද ලොකු වටිනාකමක් ජීවිතේට දැනෙනවා ඔබ ඒක ඔබගේ කේන්ද්‍රයත් එක්ක 2024 වර්ෂයේ මගේ ජීවිතයේ මොන වගේ තැනක තියෙයිද කේන්ද්‍රය තුල මේ 2024 මොන වගේ ග්‍රහචාරයක් යනවද මගේ බලාපොරොත්තු ඉෂ්ට දිද්ද වෙයිද කියනක ඔබ තීරණය කරගන්න. එහෙනම් ඔබට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබට සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබගෙන් සමු ගන්නවා තෙරුවන් සරණයි. ජය වේවා. මීන ලග්නය ඔබට 2024 වර්ෂයේ මොන වගේද කොයි වගේද ග්‍රහ පීඨීම් එක ඔබගේ හෙට දවසේ මට මොනවා වෙයිද 2024 ඒ දැන් මේ අපි කතා කරන්නේ 2023 දෙසැම්බර් මාසේ මේ පලාපලය ගැන මං අනාවැකි ඉදිරිපත් කරන්නේ 2023 දෙසැම්බර් මා අගදී නයිතින් අපි පහුගිය වර්ෂයේ කියන්නේ මේ 2023 වර්ෂයේ නෙවෙයි අපි 2018 ඉඳලා මේ අවුරුදු පහ ගැන අපි තීරණාත්මකව කතා කරද්දි කල්පනා කරලා බලද්දි ඇත්තටම කියනවා නම් අපි ඔබ මීන ලග්නේ ඔබ සෑහෙන ගමනක් ඇවිල්ලා තියෙනවා කියලා කියන්න ඕනේ ඔබට ඔබගේ ජීවිතයේ ඔබ ඉතාම තීරණාත්මක විදියට ඔබගේ ජීවිතය වෙනස් කරගත්තා කියලා කියන්න ඕනේ මොකද ඒකට හේතුව තමයි ඔබ වෙනදාට වැඩිය ඔබ ජීවිතයේ සතුටින්ම හිටපු කාලය 2023 වර්ෂය ගැන කියන්න පුළුවන් මොකද
තර්මක කාර්ය බහුල ඒ වගේම තර්මක පහුගිය කාලවකවානුවත් එක්ක ගැත්තම ආර්ථික තත්ත්වය ඒ වගේම ඔබගේ සමාජයේ ඉදිනෙදා දියුණුව අත රුපියලකින් හරි පොඩ්ඩකින් හරි ඉදිරියට ඇවිල්ලා තියෙනවා කියලා කියන්න ඕනේ. දැන් අද දවසේ මීන ලග්නය කියලා කියන්නේ රටේ ඉහළම ස්ථානයේ ඉන්න පුද්ගලයාගේ ඉඳලා ඇත්තටම සෑම සියලු දෙනාගේම ලග්න මී සෑම සියලු දෙනා සෑම සියලු මීන ලග්න කාර්යයක්ම යම් කිසි විදියකින් ජීවිතේ දියුණුව සහ අරමුණු වලට ළඟා වෙලා තියෙනවා අරමුණු සාක්ෂාත් කරලා තියෙනවා ඒ කියන්නේ ජීවිතේ හරි මඟ තෝරා බේරාගෙන ඉදිරි ගමන හරි ගිහිල්ලා තියෙනවා ඒ එහෙමනම් ඔබට වෙනදාට වැඩිය ඔබගේ ජීවිත ජීවිතය ඇත්තටම හරි ගිහිල්ලා ඔබගේ තත්ත්වය හරි ගිහිල්ලා මේ හැම දෙයක් එක්කම ඔබට 2024 වර්ෂයේ ජයග්‍රහණය කරගන්න පුළුවන් තත්කාල ග්‍රහචාරී රාහු ග්‍රහය වෙනදා වාගේම ඉන්නවා ලග්න භාවයේ ගුරු ග්‍රහය දෙවැන්නේ ඒ වාගේම බුද සිකුරු 9 රවි කුජ යෝගය දසවැන්නේ අර වැස්ථානේ සෙනසුරු ඉඳලා ලග්නේ රාෂ්ටක අපලයක් තමයි තියෙන්නේ දැන් ඔබට 2024 දී ඔබගේ උප්පත්ති ග්‍රහ බලය සාර්ථක නම් ඔබට ඒවා මේ ඒ ඒ දේවල් මහා ලොකු සාධකයක් කරගෙන ලොකු බලයක් ඇති කරගෙන ඔබගේ හෙට දවස ජයග්‍රාහී ලීලාවෙන් අනාගතය ජයග්‍රහණයේ ජයග්‍රාහී තත්වයක සාධනය කරගන්න ඔබට හැකියාව පවතිනවා එහෙමනම් ඔබට විශේෂයෙන්ම කියනවා 2024 වර්ෂයේ ඔබ ඔබට දියුණුව මේ ඇති කරගන්න පුළුවන් ගෘහ ජීවිතය ගැන අපි ඉස්සල්ලාම කතා කරනකොට ඔබ හැබැයි 2024 වර්ෂයත් 70% වගේ නිවසෙන් පිටමයි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ නිවසට පරිබාහිරවම තමයි ජීවත් වෙන්නේ සමහර වෙලාවට ඔබ ඔබගේ ව්‍යාපෘති ඔබගේ ව්‍යාපාර එහෙම නැත්නම් ඔබගේ කාර්ය සාධනෙ ඔබගේ රැකියාව හින්දා නිවසින් සෑහෙන දුරට පිටම පිටත් වෙලා පිට වෙලා තමයි ජීවත් වෙන්නේ හැබැයි රෑ දවල් දෙකේ පිට පළාත්වල හිටියත් ඔබට දියුණුව අඩුවක් වෙන්නේ නැහැ ඔබට ශේස්ත්‍රයක වැඩ කරන අය නම් ඇත්තටම හොඳයි ඒ වගේම තමයි ඔබ ක්‍රීඩා ශේස්ත්‍රයේ විශේෂයෙන්ම මෑත කාලීනව අපි කතා කරන ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙනවා නම් වැඩිපුර ඔබට ඇත්තටම විදේශ සංචාර ඒ වගේම ඔබට නිසි තැන ඔබගේ ඔබට ක්‍රීඩා ශේස්ත්‍රයෙන් ඔබ කුමන ක්‍රීඩාවක් තියෙන ක්‍රිකට් විතරක් නෙවෙයි මොන ක්‍රීඩාවේ හිටියත් ඔබට ඒ නිසි ජයග්‍රහණ ඒ ආශිර්වාදයේ ඔබගේ දෛවයෙන් ලැබෙනවා කියලා කියන වෘත්තියෙන් ලැබෙනවා ක්‍රීඩාකම් ඔබ අපි කලා ශේස්ත්‍රයේ මීන ලග්නේ ගොඩාක් අයිනවා කලා ශේස්ත්‍රයේ ඒ කලා ශේස්ත්‍රයේ අයටත් ඉතාම හොඳයි මීන ලග්නේ දේශපාලන ශේස්ත්‍රයේ වැජමෙන අයට බලය තහවුරු කරගනිමින් ඉදිරියට යෑමේ හැකියාවත් පවතිනවා ඒ වගේම තමයි ඔබට මම කියනවා ආර්ථික තත්ත්වය දියුණු කරගන්න පුළුවන් ඒ ආර්ථික තත්ත්වය දියුණු කරගන්න ගෘහ ජීවිතේ නිකම්ම දියුණු වෙනවා නේද ඉතින් ඒකත් විශේෂිතම තත්ත්වයක් ඒ වගේම අතරමඟ නතර වෙලා තිබ්බ යම්කිසි බාධා කරදර නිසා අතරමඟ නතර වෙලා තිබ්බ මේ මේ මම කියන්නේ ගෘහ ජීවිතේ කටයුතු ඒ වගේම ඔබට ඒ තත්ත්වයන් ඔය ගෘහ ජීවිතයේ යම් කිසි විදියකින් ඔබට මේ ගොඩනගා ගන්න බැරුව තිබ්බ සමහර දේවල් ඔබට ඇත්තටම කියනවා නම් නැවත වාරයක් ඒ පූර්ණේ කරගැනීමේ හැකියාව ඔබට පවතිනවා කියලා මම කියනවා. ඉතින් තව දුරටත් ඔබගේ ජීවිතයට යහපත සම්පත වාසනාව උදා වෙන තත්ත්වයක් ඔබගේ ජීවිතයට පවතිනවා එහෙමනම් ඔබට මේ හැම දෙයක් එක්කම ඔබගේ ගමන් මඟ සාර්ථක වෙනවා ගමන් මාර්ගය තුල ඔබගේ හෙට දවස බොහෝ සෙයින්ම වැඩි වැඩි දුරටත් වර්ධනය වෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ එහෙමනම් අලුත් වෙළඳ ව්‍යාපාර ආරම්භ කරන්න ඒ වගේම ඔබ පොඩියට පටන් ගන්න ඔබගේ දෙයක් ඔබට සාර්ථක වෙනවා ඒ කටයුතු ඒ වගේම තමයි ආර්ථික තත්ත්වය ගැන ඒ කිව්වේ එතකොට මේ ආදරය ප්‍රේමය විවාහය ගැන කතා කිරීමේදී ඔබ ටිකක් මේ දවස්වල කලබලයි හැබැයි 2024 පුරාවටමත් ওই තත්ත්වය තියෙනවා ඔබ කලබලකාරීත්වයෙන් මිදිලා
ඔබ යම් කිසි විදිහකින් ඔබගේ ආදරය ප්‍රේමය දෙන ඒ ඔබගේ පාර්ශව සමග වැඩිය සුහදශීලීව කටයුතු කරන්න ඒ අය හම්බ වෙන්න මුණ ගැහෙන්න ඒ වගේම ඒ අය වෙනුවෙන් ඔබගේ ජීවිතයේ යම් කිසි කාලයක් මිඩංගු කරන්න අමතක කරන්න එපා එහෙම වුණාම තමයි ඔබට ඔබ ඒ ආදරේ ඔබට ලැබිච්ච ආදරේ ප්‍රවේශම් කරගන්න පුළුවන් වෙන්නේ මොකද ඒ දේවල් නැති වුණොත් ඔබ මානසිකව බිඳ වැටෙන්න පුළුවන් මානසිකව උපද්‍රවයකට ඔබ ලක් වෙන්න ඉඩ තියෙනවා ඒ හින්දා ඒ ගැන විශේෂ අවධානයක් ඔබ යොමු කරන්න ඕනේ කියලා තමයි මම කියන්නේ ඒ වගේම තමයි ඔබ විවාහ ජීවිතය ඇතුළේදී එකිනෙකාට ගරු කරමින් එකිනෙකාට ගෞරව කරගනිමින් එකිනෙකාගේ අදහස් උදහස් වලට ඇහුම්කන් දෙමින් ඔබගේ ජීවිතයේ ගමන පටන් ගන්න මෙහෙම වුණොත් ඔබගේ ප්‍රේම සම්බන්ධතා විවාහ ජීවිත මේ සාර්ථක වීමේ ඉඩකඩ තියෙනවා හැබැයි ඒ අතරතුර මංගල යෝග උදා වෙනවා මැයි මාසේ ඒ වගේම මාර්තු මාසේ ඒ වගේම 2024 වර්ෂයේ සැප්තැම්බර් නොවැම්බර් දෙසැම්බර් මාසවලදී වැඩි වශයෙන්ම මංගල යෝග උදා වෙන කාලයක් ඇත්තටම ඔබට ඒ වගේම තමයි සැප්තැම්බර් මාසයේ අග කොටසේදී විශේෂිත පුද්ගලයෙක් ඔබට හම්බ වෙන්න ඉඩ තියෙනවා ඒක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. ඒ වගේම තමයි තරඟ විභාග වලට මූණ දෙන්න සියලුම මීන ලග්න අයට ඉතාම හොඳයි. ගොඩාක් මේ බලාපොරොත්තු තියාගන්න පුළුවන් මේ විභාග ආදීන් සමර්ථ වීම ගැන. ඉතින් ඒ නිසා ඔබ ඒ ගැන බොහොම බලාපොරොත්තුවකින් ඉන්න ඔබගේ ජීවිතයට ඒක ඉතාම වැදගත් වෙනවා විදේශගත අධ්‍යාපනය ඉතාම සාර්ථක වෙනවා විදේශගත වෙලා ඉගෙන ගන්න පුළුවන් හැකියාව ඔබට පවතිනවා ඒ තත්ත්වයත් ඉතාම හොඳයි ඒ වගේම තමයි ඔබට වෙනදාට වැඩිය ඒ පිළිගැනීම සහ ඒ අය ඔබට ඔබගේ වටේ පිටේ ඉන්න සමාජයේ ඔබට වැඩි දුරටත් කිට්ටු වෙනවා කියලා කියන්න ඕනේ ඉතින් පොඩියට පටන් ගන්න ඔබගේ අරමුණක් තියාගන්න මීන ලග්නයේ අය අඩියක් පස්සට ගියොත් අඩි දෙකක් පස්සට ගියොත් අඩියක් පස්සට ගියොත් අඩි දෙක තුනක් ඉදිරියට පිම්ම පැනලා තමන්ගේ ජීවිතයේ ඉදිරි ගමන සාර්ථක කරගන්න අය. එහෙනම් කිසි දෙයකට බය වෙන්න උවමනා නැහැ. ඒක ඇත්තටම කියනවනම් පුදුමාකාර වාසනා ගුණයක් ඇති වෙන දෙයක්. ඉතින් ඒ හින්දා බය වෙලා තමන්ගේ ජීවිතේ අසාර්ථක වෙන්න උවමනා නැහැ. එහෙමනම් ඔබට බොහෝ සෙයින්ම ඔබගේ ජීවිතය සාර්ථක වීමේ හැකියාව පවතිනවා කියලා තමයි කියන්න තියෙන්නේ. එහෙනම් ඔබට සුබ වේවා, ජය වේවා. 2024 සම්පූර්ණ අවුරුද්ද ඔබගේ ජීවිතයේ හෙට දවස ආලෝකමත් වේවා 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 කියලා ප්‍රාර්ථනා කරමින් ඔබගේ ජීවිතයේ හෙට දවස ජයග්‍රහී ලීලාවකින් කටයුතු කරන්න වාසනාව, ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. ඔබගේ ජීවිතය සහ අනාගතය සම්බන්ධ නිවැරදිම අනාවැකි ඉදිරිපත් කිරීමක් සමගින් ඔබගේ මුළු ජීවිතයම ජයගන්න රාව නැස්ට්‍රොලොජි වසන්ත රාජකරුණා ජ්‍යොතිෂ හා ගුප්ත ශාස්ත්‍රයේ වසර 25ක හා පූර්ණ නිපුණත්වයද වසර 13ක රාව නැස්ට්‍රොලොජි YouTube නාලිකාව සමගින් දෙස් විදෙස් ජන හදවත් තුළ නොමකෙන සිහිවටනයක් වූ වසන්ත රාජකරුණා මැතිතුමා සමගින් ඔබේ ජීවිතයේ හරිපාර දකින්න ව්‍යාපාර නාම පුජ්‍යල නාම සුබ නැකත් ඔබගේ ග්‍රහපලවලට මැණික් පැලඳවීම හා සෙත් ශාන්ති වසර 13ක් පුරාවට දේශීය හා විදේශීය ජන හදවත් තුළ විශ්වාසය ඉහළින්ම දිනාගත් රාවන් ඇස්ට්‍රොලොජි වසන්ත රාජකරුණා දැන්ම අමතන්න ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී වසන්ත රාජකරුණා 0777539481 0712589916